ഫംഗ്ഷൻ ലുക്ക് ബാക്കിൽ ചെയ്യും. സോറി സാർ, എന്താണ് പ്രശ്നം? మట కొడి ప్రశ్న డెల్టా సంబంధి కొట్టినైతే సమాహారం ඒකනේ ඔකටනේ ලිමිට් ඩිෆිනිෂන් එක සම්බන්ධව මගේ තන හරි අවබෝධයක් නැති ප්‍රශ්නයක් ඇත්තේ අතර මේක සම්බන්ධයෙන් මෙතන පොඩි ඉම්ප්ලිකේෂන් එකක් තියෙන්නේ ඒකත් මම කියන්න එනිසා මුලින්ම පොඩ්ඩක් ෆන්ක්ෂන් කියන එකෙම වැඩේ පටන් ගන්න මොකද ෆන්ක්ෂන් කියන එක දන්නේ නැතුව ඉස්සරහට යන අමාරු මොකද මේ ෆන්ක්ෂන් එක කියන්නේ මම බේසිකලි මොකද ෆන්ක්ෂන් එකක් කියන්නේ කියන එක කියලා ඉඳන්ම කොයි කර මුලින්ම තියෙන එක නිසා ඊට පස්සේ මම ලිමිට් ඩිෆිනිෂන් එක කියන එකට වෙන එමින් එමින් අපි කතා වරාගෙන යමු එතකොට අපි මෙතන ගත්තත් උදාහරණයක් විදියට අපි ගත්තොත් සාමාන්‍යයෙන් මොකක් හරි සෙට්ස් දෙකක් හරි අපිට තියෙනවා මම ගන්නවා මේකට මගේ මම ගන්නවා මේක නිකන් මම AB කියලා සෙට් එකක් ගන්නවා උතර මේ දෙක අතරේ අපි ඉන්නවා මොකක් හරි එලිමන්ට්ස් ටිකක් ඉතින් අපිට කිව්වත් මේක අතර සම්බන්ධතාව ගොඩනගන්න කියලා කියන්නේ මේකේ එලිමන්ට්ස් අපිට මේකේ එලිමන්ට්ස් ඉන්නවා මොන හරි ඔහොම එලිමන්ට්ස් තියෙන මේකේ මොන හරි එලිමන්ට්ස් තියෙන संबंधन හරි තව දෙන්න පුළුවන් විදිහ තමයි ඒවල එක්කෙනෙක් මම එක වෙන පාටකින් අදින්න ඒවල එක්කෙනෙක් b වල කීප එකට සම්බන්ධයි ඒ වගේ වට අපි කියනවා many one to many තව දෙන්න පුළුවන් විදිහ තමයි මේක ෆන්ක්ෂන් වීඩියෝ එක මම හොඳට විස්තර කරලා තියෙනවා YouTube එකේ තියෙන වීඩියෝ එක අනිත් එකට වෙන්න පුළුවන් මේක බොහොම සරල දෙයක් ඒ නිකන් මේක මේ දෙකේ මිශ්‍රණයක් තියෙන පුළුවන් ඒ කියන්නේ මේ 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 මම කොළ පාටින් සහ නිල් පාටින් ගැන රිලේෂන් දෙක එකට හිතන්නකෝ දැන් මෙහෙම ගත්තොත් මෙයා b එකේ ගොඩකට සම්බන්ධ වෙලා තියෙනවා මෙතනින් එක්ක නෑ ඒවල ගොඩකට සම්බන්ධ වෙලා තියෙනවා ඒ වගේ එකකට අපි කියනවා many to one sorry many to many ඉතින් මෙන්න මේ වයින් අපි functions කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ දෙකට මේ දෙකට අපි කියනවා functions කියලා හරි ඉතින් function එකක් වෙන්න නම් එක්කෝ 1 to 1 relation එකක් වෙන්න ඕනි එහෙම නැත්නම් many to 1 relation එකක් වෙන්න ඕනි පැහැදිලි हेलो पहली इधर एक को वन टू वन रिलेशन नेक विन्नो नेता मैन टू वन रिलेशन नेक विन्नो इधर कोटे फंक्शन ने क्या किया ये मेरे का किरण के लोग किया ना उदाहरण के तरह का फंक्शन का मैं इधर गत्तो वाटर मार्क का इनपुट टक देने पुलांग एक्स की एरो आगे लिए टे एफ एक्स के ले वैल्यू का दिन फंक्शन ने का वन टू वन नारी मैनी टू वन नारी वेन्ने हेतु तमा ओया मुखाक कर इनपुट टक दुन्दा मा वाटर टक्के टे में आउटपुट टक मुखाक හැබැයි මෙයා 1 to many hari many to many hari වුණොත් මොකද වෙන්නේ හිතන්නකෝ ඔයාගේ රිලේෂන් එකක් තියෙනවා ඔයා එක කියන ඉලක්කම සම්බන්ධ වෙනවා 5ට 6ට 7ට ওই තුනට ඒතර ඔයා ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරන මේ රිලේෂන් එක පාවිච්චි කරලා ඒතර f එක කියන එක්කෙනාව ඔයාට කියන්න පුළුවන් ද වැඩි මගේ සරල ප්‍රශ්නේ මං අහන්න කියන්න පුළුවන් ද වැඩිද කියන්න පුළුවන් ද වැඩිද කියන්න පුළුවන් ද වැඩිද මගේ සරල ප්‍රශ්නේ මොකද ඔයගොල්ලෝ යන්න බෑ ඔය හේතුව නිසා තමයි අපි 1 to 1 functions හා many to 1 functions relations function විදියට define කරන්නේ 1 to many සහ many to many ගන්නේ නැතු. අදස මැදලි සරලම කතාව. මොකද ඔයාට මොකක් හරි function එකකට තියෙන input එක දුන්නට පස්සේ කියන්නේ function එකේ variable එක දුන්නට පස්සේ ඔයාට පුළුවන් වෙන්න ඕනේ හරියටම function එකේ output එක define කරගන්න. පැහැදිලි? Hello පැහැදිලිද? ඔව්. ඊට පස්සේ දැන් බලන්න මෙහෙම සීන් එක. දැන් මම ඕකේ ඔය මම විවාගි දහන්න පුළුවන් ෆන්ක්ෂන් එක එක MCQ එකකට උත්තරය මේ කියන්නේ. හරි ඇහෙන්න පුළුවන්. හරි ඇහෙන්න දැන්නේ. තියරි සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවා. දැන් අපි කතා කරා ෆන්ක්ෂන් එකක් වෙන්න නම් එක්කෝ 1 to many වෙන්න ඕන. සර් 1 to many 1 to 1. නැත්තම් many to 1 වෙන්න ඕන. මේක උදාහරණයක් දුන්නොත් අපි ගත්තොත් fx
समान एक्स दान एक वगे वन टू वन मुकद अभी एक्स ओण तात्विक संख्या वाट एफ एक्स वाट मुख रिजल्ट सामान्य डोमेन को डोमेन बस कर संबंध करेट මේ ආගේ ඉන්පුට්ස් ටික ගන්න සෙට් එක ඔයා කියනවා මේ ආගේ ඩොමේන් එක. ඒ කියන්නේ ඔයාට මේ ෆන්ක්ෂන් එකට මේ ඩොමේන් එකේ ඉන්න ඕනෙක කෙනෙක්ව දාන්න පුළුවන්. සහ ඔයාගේ අවුට්පුට් එකේ නේක අපි කියනවා කෝ ඩොමේන් එක කියලා. ඔතන වචන දෙකක් තියෙනවා. තව එකෙක් ඉන්නවා රේන්ජ් කියලා. මතක තියාගන්න ඕගොල්ලන්ට MCQ එක කෝ ඩොමේන් එක කියලා ඇහුවත් පටලැසි. හරි. කෝ ඩොමේන් එක සහ රේන්ජ් එක කියන්නේ දෙකක්. එකක් නෙමෙයි දෙකක්. ඒක හොඳට මතක තියාගන්න. किसी සරලවම රේන්ජ් එක ඇතුළේ ඉන්න පුළුවන් වාගේ ෆන්ක්ෂන් වැලියුස් ටික විතරයි. උදාහරණයක් විතර අපි ගමුකෝ fx සමානයි x වර්ගය. ඊට මෙයාගේ මම ඩොමේන් එක ගන්නවා. තාත්තික සංඛ්‍යා කියලා. මට කෝ ඩොමේන් එක තාත්තික සංඛ්‍යා කිව්වට අවුලක් නැහැ. ඇයි? කෝ ඩොමේන් එක කියන්නේ මගේ වෙන්න ඕන මූලිකම අවශ්‍යතාවය ඔයාගේ ඕනම ෆන්ක්ෂන් වැලියු එකක් ගන්න. ඒ ෆන්ක්ෂන් වැලියු එක ඔයාගේ සෙට් එක ඇතුළේ ඉන්න ඕන. කෝ ඩොමේන් කියන සෙට් එක. හැබැයි රේන්ජ් එක කිව්වොත් මෙයාගේ රේන්ජ් එක කිව්වොත් එහෙම සෙල්ලම් බෑ. රේන්ජ් එකෙන්නේ ඝන තාත්තික සංඛ්‍යා සහ බිඳුව අයත් වන කුලකේ. හරිනේ. මොකද ඔයාගේ රේන්ජ් එක අපි සාමාන්‍ය සංඛ්‍යාවක වර්ගය ගත්තොත් රේන්ජ් එක කියන එක අනිවාර්යෙන්ම ඔයා ඒක රේන්ජ් එකේ ඉන්න බෑ. ඔයාගේ ෆන්ක්ෂන් වැලියු එක වෙන්නේ නැති එකනේ. ඒ කියන්නේ ඍණ එක වගේ එක්කෙනෙක් ඔයාගේ රේන්ජ් එකේ ඉන්න බෑ. ඇයි? ඔයාගේ රේන්ජ් එකේ ඉන්න පුළුවන් ඔයාගේ ෆන්ක්ෂන් වැලියු එකක් වෙන සංඛ්‍යා ටික විතර. දෙකේ වෙනස පැහැදිලිද? වෙනස පැහැදිලිද? මේක වැදගත් වෙනවා ඉන්වර්ස් ෆන්ක්ෂන් එක ඩිෆයින් කරලා. මොකද ඉන්වර්ස් ෆන්ක්ෂන් එකේ ඩොමේන් එක වෙන්නේ කෝ ඩොමේන් එක නෙමෙයි රේන්ජ් එක. ඕක ඔයගොල්ලෝ පටර ගන්න ඕසෑ. ඔය වචනද? ෆන්ක්ෂන් වල පටර ගන්න මූලිකම දේ කෝ ඩොමේන් එක සහ ඩොමේන් එක. සිංහලෙන් කියනවා නම් වසම සහ සහවස. රේන්ජ් එකට කියනවා පරාසය. සිංහලෙන්. පැහැදිලිද ඒක? ඔව් අයියෝ. ඊට පස්සේ අපි මෙහෙම කරමු. ඊට අපි ඩිෆයින් කරනවා ෆන්ක්ෂන් එක ඉන්වර්ස් ෆන්ක්ෂන් එක. එහෙනම් මම ගත්තත් උදාහරණයක් විදියට y fx කියලා. මම ඉන්වර්ස් ෆන්ක්ෂන් එක ඩිෆයින් කරනවා f ඉන්වර්ස් කියලා. ඒ කියන්නේ f ඉන්වර්ස් y සමාන වෙන්න ඕනේ xට. ඒ කියන්නේ f ඉන්වර්ස් ෆන්ක්ෂන් එකට මම ඉන්පුට් එකක් දුන්නම කියන උදාහරණයක් විදියට මෙහෙම සීන්නේ. මම කඩින් වගේම සෙට් එක ගන්නම්කො. මගේ ඩ්‍රොවින්ස් ගැන සමා වෙන්න, right? මේ පැත්තේ න රිලේෂන් එක f. ඒ වගේම මේ පැත්තේ ඉන්න අයව මම මෙහෙ මේ පැත්තේ න රිලේෂන් එක මම f ඉන්වර්ස් කියලා ගන්නවා. දැන් මට කියන්න හැම ෆන්ක්ෂන් එකම ඉන්වර්ස් රිලේෂන් එක ෆන්ක්ෂන් එකක්ද නැද්ද? කවුරුර කියන්න බලන්න. නෑ. ෆන්ක්ෂන් එකක් නෙමෙයි. ඇයි? වාගත්තොත් many to one රිලේෂන් එක. නැත්නම් ඉන්වර්ස් රිලේෂන් එක මොකද වෙන්නේ? ඉන්වර්ස් රිලේෂන් එක කියන්නේ දැන් මෙහෙ මේටනේ ෆන්ක්ෂන් එක කියන්නේ. ඊට පස්සේ වාගේ ඉන්වර්ස් එක ගන්නේ මේ පැත්තට. ඉන්වර්ස් එක ගත්තොත් මොකද වෙන්නේ? එයා 1 to many. එහෙනම් මතක තියාගන්න ඔයාට ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් තියෙන්න පුළුවන් 1 to 1 ෆන්ක්ෂන්ස් වලට විතරයි. ඉතින් මොකක් කරාට ෆන්ක්ෂන් එකක් තියලා ඇහුවොත් මෙයාගේ ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් තියෙනවද නැත්නම් ඉන්වර්ස් එක ෆන්ක්ෂන් එකක් වෙනවද කියලා ඒ රිලේෂන් එක many to ඒ කියන්නේ ෆන්ක්ෂන් එක many to 1 ෆන්ක්ෂන් එක ගන්න. ඒ කියන්නේ ඔයාගේ ඔයාට ඉන්පුට් එක විතර දෙන්න පුළුවන් ඉන්පුට්ස් දෙකකට එකම අවුට්පුට් එක එන විදිය ෆන්ක්ෂන් එකක් නම් ඔයාට ඉන්වර්ස් එක ඉන්වර්ස් රිලේෂන් එකක් තියෙනවා හැබැයි ඒක ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. අදස පැහැදිලි? ඒ වගේ මතක තියාගන්න f ඉන්වර්ස් එක ඔයා මේ පැත්තට ඩිෆයින් කරනකොට එයාගේ ඩොමේන් එක වෙන්නේ කෝ ඩොමේන් එක නෙමේ රේන්ජ් එක. මොකද කෝ ඩොමේන් එකේ තියෙන පුළා ෆන්ක්ෂන් සැලියුස් වෙන්නේ නැති අගය. ඉතින් ෆන්ක්ෂන් සැලියුස් වෙන්නේ නැති අගයන් ඉන්වර්ස් ෆන්ක්ෂන් එකකට ඉන්පුට් එක විදියට දුන්නා කියලා කිසිම අවුට්පුට් එකක් හම්බෙන්නේ නැහැ. ඇත්තම රේන්ජ් කියන එකේ වටිනාකම එන්නේ ඉන්වර්ස් රිලේෂන් එක එහෙම නැත්නම් ඉන්වර්ස් ෆන්ක්ෂන් එක ඩිෆයින් කරනකොට.
අදස පැහැදිලි ඔව් හරි ඒත් එක්කම ඊට පස්සේ ඔය ටික තමයි අපේ ෆන්ක්ෂන්ස් ගැන කතා කරන්නේ ෆන්ක්ෂන්ස් ගැන තව තියෙන ප්‍රශ්න එම් දිනවන මොනවද අහන්න පුළුවන් ඕගොල්ලන්ට හෙලෝ ෆන්ක්ෂන්ස් ගැන මොනවද ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් අහන්න කෙන මොනවද ඔයගොල්ලන් පොඩ්ඩක් ෆන්ක්ෂන් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද ආ ඔන් ටු ෆන්ක්ෂන් එක හරි ඔන් ටු ෆන්ක්ෂන්ස් කියන්නේ 1 ටු 1 ඇන්ඩ් වෙනද කියන්නේ 1 ටු 1 ඇන්ඩ් ඔන් ටු on to function එක කියන්නේ මේ b වල ඉන්න මං ඕන වැලියු එක මං ගන්න simple b equals b. ඒ කියන්නේ b වල ඉන්න ඕනම element එකක් ගන්නක b කියලා. මගේ ඒ කියන්නේ මගේ on to මෙයා on to function එක වෙන්න නම් for all b equals b වලට මගේ දෙයා exist a equals a such that f a equals b. සරල කතාව මෙච්චරයි. ඔයාගේ b වල හරි ඔයාගේ b කියන කුලකේ ඕනම අවයවයක් function value එකක් වෙන විදිහේ value එකක් ඉන්න ඕනේ ඔයාගේ a වල. එහෙමනම් අපි කියන on to කියලා. ඒ කියන්නේ මෙයාගේ ඕනම element එකක් ගත්තොත් එයාට එයාව function value එකක් වෙන විදිහට ඔයාගේ capital a කියන කුලකේ අගයක් ඔයාට හොයාගන්න පුළුවන්. අදස පැහැදිලි? ඒක නැත්තම කතාව ඔයාගේ b කියන කුලකේ මෙයාගේ range එකනවා. තවත් වචනකින් කියන on to function එකක් කියන්නේ b කියන එක කෙනා ඔයාගේ range එක වගේ ෆන්ක්ෂන් එකේ රේන්ජ් එක වෙන්නේ. පැහැදිලි? පැටි මතර මට SMS මෙසේජ් එක. ඉන්වර්ස් එකක් ඩිෆයින් කරන්න බැරි වෙලාවට රේන්ජ් එක රිස්ට්‍රික්ට් කරලා ඉන්වර්ස් එක ඩිෆයින් කරන විදිය පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ද අයියා? හරි. ඒක කියන්නේ මෙහෙමද සාමාන්‍යයෙන් මම ඕකේ හොඳම එක්සැම්පල් තමයි root x කියන ෆන්ක්ෂන් එක. මේක ඕකේ දැන් මෙතන මේ ප්‍රශ්න අපි කරන ඇතර ඒකට උත්තරේ හරියට දුන්නා නම්? හරි අයියේ. හරි. අපි සාමාන්‍යයෙන් රේන්ජ් එක රිස්ට්‍රික් කරලා ඉන්වර්ස් එක ඩිෆයින් කරන හොඳම ෆන්ක්ෂන් එක තමයි අපේ √x. මම ගන්නකො f(x) සමානයි √x. ඊතර මෙයාගේ ඩොමේන් එක පැහැදිලි අනිවාර්යෙන් ඩොමේන් එක ඉන්නේ x කියන එකේ ධනාත්මක සංඛ්‍යාව හෝ බිඳුවක් වෙන්න ඕනේ. මොකද ඍණාත්මක සංඛ්‍යාවට කියවම මෙයාගේ අපිට √x කියන එකේ ධනාත්මක සංඛ්‍යාවක් වෙන්න. ඒක සාමාන්‍යයෙන් දන්නේ නැහැ. ඊතර මෙයාගේ දැක්කම දැන් තමයි එක්කෙනෙක් කාලේ දෙන ෆන්ක්ෂන් එක ඩොමේන් එක සහ රේන්ජ් එක හොයන්න කොහොමද කියලා. සරලම කතාව තමයි බලන්න ෆන්ක්ෂන් එකට ඔයාට ඉන්පුට් එකක් විතර දුන්නාට පස්සේ එයාගෙන් අර්ථ විදිහට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් ඔයාව යව ඩොමේන් එකට දාන්න පුළුවන්. තව සමහර වෙලාවට ඩොමේන් එක රිස්ට්‍රික්ට් වෙන වෙලාවල් තියෙනවා අපේ ප්‍රායෝගික අවශ්‍යතාවය අනුව. අපි සාමාන්‍යයෙන් කන්ස්ට්‍රේන්ට් ඔප්ටිමයිසේෂන් වගේ දේවල් ගැන කතා කරනකොට අපි විසින් ඩොමේන් එක රිස්ට්‍රික්ට් කරගන්නවා. ඒතර ඒක ඔයාගේ ඔයා ෆන්ක්ෂන් එක ලියන්නේ මොකටද සහ ඒ ප්‍රායෝගික භාවිතය මොකක්ද කියන එක මත ඩොමේන් එක රඳා පවතිනවා. ඒ කියන ගාණ කියන දත්තයන් එක බලන්න ඕනේ. ඊළඟට රේන්ජ් එක බලන්නේ ඔයා ඩොමේන් එකේ ඕන අගයක් දුන්නට පස්සේ ඔයාගේ අවුට්පුට් එක කොහෙද යන්නේ කියන එක. ඒතර ඔයා ඩොමේන් එක දැනගත්ත ගමන් මේ රේන්ජ් එක නිකම්ම ගන්න පුළුවන්. ඒතර මේක අපි දන්නවා සාමාන්‍ය fx කියන අපි දන්නා නිකන් √x කියන එක නව ගත්තොත් අපි දන්නවා මෙයාගේ අගය ධන හෝරින මාපාංක වර්ගමූල xn. කියන්නේ මට අගයන් දෙකක් තියෙනවා. කියන්නේ අපි ගත්තොත් හතරේ වර්ගමූලයේ මට අගයන් දෙකක් තියෙනවා ධන හෝරින දෙකක්. හැබැයි මේ විදිහට තිබ්බොත් අපිට මට ඉන්වර්ස් එකක් ඩිෆයින් කරන්න බෑ. ඒක නිසා අපි මෙයාගේ ඩොමේන් මේ කෝඩොමේන් එක රිස්ට්‍රික්ට් කරනවා නැත්නම් මෙයාගේ රේන්ජ් එක රිස්ට්‍රික්ට් කරනවා අපි මෙයාගේ රේන්ජ් එක රිස්ට්‍රික්ට් කරනවා ධනාත්මක සංඛ්‍යාව සහ බිඳුවට. එහෙම කරපු ගමන් මොකද වෙන්නේ? මගේ √x කියන එකේනා මාපාංක √x වල ධන අගයට සමානයි. එතකොට මට මෙයා වදින්න පුළුවන් මෙන්න මේ විදිහට. මම ගන්නවා y කියලා. අපි මේ y සමාන √x ප්‍රස්ථාරයේ ඇන්දොත් සාමාන්‍යයෙන් ඉන්නේ මේ විදිහට. y සමාන √x. නැත්නම් අපි දැන් යට එකක් දෙකක් ඇන්දොත් එන්නේ මෙන්න මේ විදිහට. ඒතර එකම අගයට අගයන් දෙකක් තියෙනවා. ඒතර මම කරන්නේ මගේ රේන්ජ් එකෙන් මේ කෑල්ල align කරනවා. මේක align කරපුව ගමන් මම මේ කෑල්ල රේන්ජ් එක විදිහට හිතුවොත් මගේ ෆන්ක්ෂන් එක කලින් තිබ්බේ 1 to many function එකද මේ 1 to many function එකක්. හැබැයි දැන් මගේ රිලේෂන් එක 1 to 1 වෙලා a domain එකේ inside range එකේදී 1 to 1 relation එකක් වෙලා function එකක් විදිහට ලියා ගන්න පුළුවන්.
right then meka etthara meka inverse ekak function ekak define karanna beri vela etara okama hithanna ko inverse function ekak widita wage then meka dan etara fx samana root x kiyanne fx samana x varge kiyala function ekak gattot meyaage inverse ekak wenne onnoy kiyana root function ekak hari etakota inverse ekak define karanna beri vela wata range ekak restrict karana etara range ekak restrict karanna baha enamata restrict karanna wenne oyaage coordinate me domain ekak හරි මොකද range එක restrict කරගන්න තේරුමක් නැහැ මොකද range එක restrict කරන්න නැතුව range එක restrict කරන්න පුළුවන් වෙලාවකුත් එන්න මොකද 1 to many වගේ આવොත් ඔකේන වගේ many to one වගේ relation එකක් આવොත් නෝර function එක define කරන්න බැරිද 1 to 1 આવොත් අවුලක් නැහැ 1 to 1 function එකක් on to වෙන්න පුළුවන් many to one function එකක් on to වෙන්න පුළුවන් එකම අවශ්‍යතාවය මම මෙතන පැහැදිලි කරා වගේ ඔයාගේ මේ b කියන set එකේ second set එක මෙන්න මේ සෙකන්ඩ් සෙට් එක තුල ඉන්න ඕනම හැම අවයවයක්ම මොකක් හෝ a වල ඉන්න වැලියු එක ෆන්ක්ෂන් වැලියු එකක් වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් එයා ඔයාට on to ෆන්ක්ෂන් එකක් දෙලියා ගන්න පුළුවන්. ඒක 1 to 1 ද many to 1 ද කියන එක අදාළ වෙන්නේ නැහැ. right? ඊට සෝකේ තවමක් කර මේකක් තියෙනවා 1 on to 1 on to 1 on 1 to 1 and on to නක් කන්ට්‍රැක්ෂන් එක. මම හිතන්නේ ඒක වචන රටම මතක නැහැ. මම හිතන්නේ මම නිවැරදි කන්ට්‍රැක්ෂන් bijection එක ගන්නද? ආ සර් සර් bijection සර්. වැඩද? bijection. I'm prepared to term ලු දෙ. ඔක bijection එක කියලා ගන්න පුළුවන්. ඒකත් නිකන් basically අපිට ඔප්පු ගන්න තියෙන පොඩි තර්කයක්. ඒක ඔකේද මම හිතනවා ඔයගලන්ට මේක නම් ඉච්චර ලොකු අවුලක් වෙන්නේ නැහැ. functions වල domains අ කෝඩ් මෙන්නවා ගන්න. උදාහරණයක් පයි කරන්න ඕනේ. මම හිතන මම function වල ප්‍රශ්න ඇත්තට මං ආවත් නැහැ. ඔකට තියෙනවා නම් මට මේ chat එක use කරලා photo එකක් පයි දාන්න පුළුවන් teams chat එකට. ඒතනට එතනින් බලන්න පුළුවන්. අයි මේ කම්පොසිෂන් කියන්නේ ෆන්ක්ෂන්ස් වල කම්පොසිෂන් කියන්නේ මෙහෙම දෙයක් උදාහරණයක් විදිහට ගන්නකම මෙහෙම දෙයක් කම්පොසිෂන් එක කියන්නේ නිකන් අපි මම උදාහරණයක් විදිහට ගමු නිකන් ෆැක්ටරියක් වගේ හිතන්නකෝ මේ x කියන ෆන්ක්ෂන් එක g කියන ෆන්ක්ෂන් මම x කියනගේ මෙයාට දෙනවා ඉතින් මෙයාගෙන් එළියට එන්නේ fx මෙයා මෙයාට ඉන්පුට් එකක් දුන්නා මෙයාට g fx කොහොමද අපි මෙයාට කියනවා g of fx ඒ කියන්නේ ඔයා ඔයාගේ fx කියන ෆන්ක්ෂන් වැලියු එක ඔයා ඉන්පුට් එකක් දෙනවා g කියන ෆන්ක්ෂන් එක. ඉතින් අපි මෙයාට කියන කම්පොසිෂන් එකක් කියලා. ඔන්ට ෆන්ක්ෂන් එක කෝඩ් ඩොමේන් සමාන රේන්ජ් හරියටම හරි. අයි මේතර කම්පොසිෂන් එකක මේ හිතමුකෝ f ට තියෙන එක ඩොමේන් එකක් එක රේන්ජ් එකක්. හරි. මනියෙන් ගත්තොත් g ට තියෙන්නේ තව ඩොමේන් එකක් තව රේන්ජ් එකක් කියලා. හිතමුකෝ g ඒව වෙන්න බෑ. එතකොට එතම කතාව දැන් මෙයාගේ මෙයාට ඉන්පුට් එක දෙන්නේ අපි ඩොමේන් එකකින්. එතන මෙයාගේ අවුට්පුට් එක එන්නේ මෙයාගේ f වල ඩොමේන් එක. හරි. මෙයාගේ අවුට්පුට් එක එන්නේ මෙයා f වල රේන්ජ් එක. එතන මෙයාගේ ඉන්පුට් එක කියන්නේ මේ රේන්ජ් f කියන එක කෙනා උපකුලකයක් වෙන්න ඕනේ ඩොමේන් g. එමුනේ නැත්තම් වැඩේ කෙලවෙනවා. මොකද මෙයාගේ ඩොමේන් එකෙන් එළියා ගයක් තියෙනවා නම් මෙයාගේ රේන්ජ් එකේ මට කවදාවත් g කියන එක කෙනාට ඉන්පුට් එකක් වෙන්න බෑ. පැහැදිලිද? පැහැදිලි? ඔව් අය. එතකොට අපිට ඒක කොහොමරි අටට දක්වන්න කිව්වොත් එහෙම අර f ව රිස්ට්‍රික් කරලා පුළුවන් ද කරන්න වැඩේ? f ව රිස්ට්‍රික් කරන්න පුළුවන්. ඒතර වාව f කී ඩොමේන් එක රිස්ට්‍රික් කරන්න පුළුවන්. මෙයාගේ රේන්ජ් එක කියන්නේ අපිට ඩොමේන් එක ඕනේ දේ සිලෙක්ට් කරන්න පුළුවන්. ඒතර අපි ඩොමේන් එක සිලෙක්ට් කරනවා. ඒ ඩොමේන් එක තියෙනකොට f කියන එකේ රේන්ජ් එක g කී ඩොමේන් එක ඇතුළට සෙට් වෙන විදිය. ඒ කියන්නේ මෙහෙම සීන් නැන්නේ මෙයාගේ මෙහෙම f වල ඩොමේන් එක තියෙනවා ඒ විදිය. ඒතර මෙයාව අපි මැප් කරනවා මෙන්න මේ තියෙන මෙයාගේ රේන්ජ් එක. අපි මෙයා ඩොමේන් එක චූස් කරනවා මේ රේන්ජ් එක g කියන එකනාගේ ඩොමේන් එක ඇතුළට වැටෙන විදිහට මෙයා තෝරගන්න. කියන්නේ අපි තෝරගන්න සරලව කියනවා අපි ඩොමේන් එක මෙයාගේ තියෙන මෙයා හිතන ලොකු ඩොමේන් එකක් තිබ්බා කියලා. මෙයාගේ ලොකු ඩොමේන් එකක් තිබ්බා. ඒ ඩොමේන් එක එනකොට මෙයාගේ එන ෆන්ක්ෂන්ස් වල යූස් ටික මේ රේන්ජ් එක පන්නලා ඉන්නේ. ඉතින් අපි කරන්නේ g වල රේන්ජ් එකේ මෙන්න මේ වගේ පොඩි කොටසක් තෝරගෙන එයාට අදාළ ෆන්ක්ෂන්ස් වල යූස් දෙන මේ ඩොමේන් එකේ නගයන් ටික තෝරගෙන එයාව තෝරගන්න මොකද ඩොමේන් එක විදිහට පැහැදිලි හරි වෙයි කවුන්ටබල් අන්කවුන්ටබල් ගැන ඇත්තට මට ලොකු ඩිෆිනිෂන් එකක් සරල කතාවක් මම චුට්ටක් පස්සකට එන්නම් අයි අපිට රියල් ඇක්සියෝම තියෙනවා සෙන් ඩිෆිනිෂන් තියෙනවා අපිට ඩිෆිනිෂන් යූස් කරන්න පුළුවන් ද ප්‍රශ්නයක් කරද්දී වෙන මේක ප්‍රූෆ් කරන්න නැතුව මම ඩිෆිනිෂන් ප්‍රූෆ් කරන්න බෑ හරි සරල උත්තරේ මොකද හේතුව මැස්සර ඔකලන්ට තියෙනවා ඩිෆිනිෂන් ඊළඟට තියෙනවා ඇක්සියෝම් ඊට පස්සේ තියෙනවා තියරම්ස් සමන ඇක්සියම්ස් කියන්නේ නිකන් සාමාන්‍යයෙන් ඒකත් නිකන් අර තියරම් වගේ අත්‍තර මට ලොකු වෙනසක් මතක නැහැ සාමාන්‍ය තියරම් අපිට ඔප්පු ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම අපි තියර ඔප්පු ගන්න ඕනේ
definitions කියන proof කරන්න බෑ. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපි අර නිකන් සම්මතයක් කියලා ඒක definition එක define කරලා තියෙනවා. කවුරු හරි define කරපු එක. ඒතර ඒක අපිට ඔප්පු කරන්න බෑ. හැබැයි definitions axiom පාවිච්චි කරලා theorem prove කරන්න පුළුවන්. ඒතර definition ඔකට කෙලිම පාවිච්චි කරනවා. ඒ කියන්නේ මොකක් කරවොත් supremum එක කියන්නේ මොකද්ද? ඒක definition එක. ඒතර අපි මොකක් කරලා එකක supremum එක කියලා ඔප්පු කරනවා කියලා කරන්නේ ඒ අදාළ value එකට ඒ definition එක hold වෙනවා කියලා පෙන්නනවා. හරි. කවුරු හරි උත්තර කතා උත්තර දෙනවා. කතා කරා. रेसन कर देना कथा कर हेलो ये का प्रश्न में करते आई अभी पाविच करबो एक्सियम थ्योरम नाम लियन नोने दे थ्योरम प्रूफ ने तो यूज करना बैड दे एक डिपेंड है ना एक ना सामाहरक වෙලාවට ඔයගොල්ලෝ ක්ලාස් එකේ ඔප්පු කරලා තියෙන තියරම් එකක් ඔයගලන්ට කිසිම ඔප්පු කිරීමක් නැතුව විවාගෙදී ලියන්න පුළුවන් හැබැයි ගාණේ දෙක ඔප්පු කරලා පෙන්නන්න කිව්වොත් ඔකට අනිවාර්යෙන් ඔප්පු කරලා පෙන්නන්න වෙනවා ඒක මම කියන කම්පිටිෂන් එක. මම හිතන්නේ ඔය වගේ අතර මම මේක සිනේට මාර්ග කැමතියි. ඒ කියන්නේ ඕගොල්ලෝ ඕගොල්ලන් ප්‍රශ්න කරන මොකද ඒගොල්ලන් ප්‍රශ්න ටොන් උත්තරේ. හරි. එකෙනෙක් කතා කරන්නේ f of g of 8 right මේක කොහොමද තියෙන්නේ? වරහන මෙතන. කවුරු රට උස්සන් ඉන්නවා මේ ප්‍රශ්නේ කාණ දෙනවා මයික් එකෙන් මුට් කරලා අහන්න නැත්නම් චැට් එකට දාන්න. right කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙකටම ඕකේ. right f of g of 8 right this one. තැන් මේ දෙන්න සමානයි කියලා පෙන්නන්න එක. හරි. මොකද්ද මේකෙන් කියන්නේ? වයින් නැතුව ගන්නකෝ. ඔයා මුලින්ම f of g of 8 හරි. ඔයා මුලින්ම දැන් මෙතන කියන්නේ f of g කියන එක කෙනාව. ඔයා මුලින්ම ගන්න h කියලා ෆන්ක්ෂන් වැලියු එක ගන්න. මේක ඇත්තටම normally ගත්ත f of g කියන එක කෙනාට ඔයා ඉන්පුට් එක දෙන්නේ x. මොමගනේ කියන්නේ? කියන්නේ h කියන එක කෙනා දුන්නම x මේ ඉන්නේ මගේ h කියන ෆන්ක්ෂන් එක. මම x කියන එක කෙනා ඉන්පුට් එක දෙනවා. මේ ඉඩේට එනවා මගේ hx කියන ෆන්ක්ෂන් වැලියු. මෙයා මම දෙනවා f of g කියන එකේ ෆන්ක්ෂන් එක. අර කතා ඕකනේ. එතන මම මෙතනින් ගෙනවා f of g කියන්නේ f of g මම මෙයාට ඉන්පුට් එක විදිහට දෙන්නේ hx කියන එක. නමුත් f of g කියන එකේ නාවල යන්න පුළුවන් බලන්න. මම ගන්න මෙයා මෙහෙම ලියනවා h x hx හෙලෝ මාව ඩිස්කනෙක්ට් වුණාද? හෙලෝ මා ගිය එකයි එකපාරට අහන්න නැතුව ගියා එකපාරට. ඒක නම මොකක්ද කරලා එක මාව ඩිස්කනෙක්ට් කළා. මේ මොකක්ද රේඩ එකක්? මං හිතන්නේ මේ දැන් හරි. දැන් එහෙනම්. දැන් මන්ද මේක ලැප්ටොප් එකේ සාමාන්‍ය ස්ක්‍රීන් එක ෂෙයා කරලා නම් මේ මං පෙන්නන මට රතු පාටට මේක නැතිලා ගියා බැලු. කොහෙද මක් ගියේ? පොඩ ඔඩියෝ කීප දෙයක් කියන්න බුණා. කොහෙද ගියේ කියලා මීටික ලියද්දිද? දැන් මෙතන කියන්නේ f of g of h නේ. එතන මේ දැන් කතා කරන්නේ f of g කියන ෆන්ක්ෂන් එකකට hx කියන එක නා තමයි ඉන්පුට් එක විදියට දෙන්නේ. කියන්නේ f of g කියන මොකක් හරි ෆන්ක්ෂන් එකකට මෙයා විතර තනි ෆන්ක්ෂන් එකකට එකපාර. මෙයාට ඉන්පුට් එක විදියට දෙනවා මොකක් හරි h කියන එක hx කියලා ෆන්ක්ෂන් වැලියු. කියන්නේ h කියන ෆන්ක්ෂන් එකේ මොකක් හරි ෆන්ක්ෂන් වැලියු එකකට තමයි ඉන්පුට් එක විදියට දෙන්නේ. එයාම යවන එයාව මම ඉන්පුට් එක විදියට දෙන්නේ f of g කියන. ඊට පස්සේ දැන් මෙයාව මම දෙනපට f of g කියන්නේ ඇත්තටම f කියන ෆන්ක්ෂන් එකට ඉන්පුට් දෙන්නේ g කියන ෆන්ක්ෂන් එකේ ෆන්ක්ෂන් වැලියු. එහෙනම් ඉස්සෙල්ලා ඔයා මේ දෙන ඉන්පුට් එකේ g ෆන්ක්ෂන් වැලියු එක කැල්කියුලේට් කරන්න ඕන. හරි. මෙයා සමාන g of h x. මෙයා වයවන්නා f කියන එක නැතනේ. f කියන එක ඉන්පුට් එක එතන මට එනවා f of g of h. දැන් එතන මෙයා සමානයි කියලා පෙන්නන්න නෙමෙයි. මෙයා සමානයි මෙයා කියලා පෙන්නන්න කියන්නේ. මට මේක ලියන්න පුළුවන්. බලන්න මෙයා මට ලියතේක මෙන්න මේ සෙට් එක මට මේ සෙට් එක ලියන්න පුළුවන්. මෙයා මට ලියතේ හැකි g of h. x කියලා ලියන්න පුළුවන් මට මෙයාගේ අවුට්පුට් එක. මොකද මේ බලන්න මේ hx කියන එක නම මම දෙන gx කියන සිද්ධිය. එයා මන් දෙනවා මට මෙයා ලියන්න පුළුවන් f of g of h.
කියන්නේ මෙයාගේ කියන්නේ මෙතන මෙයා මේ 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 ෆන්ක්ෂන් එක වෙන්නේ g of h x කියන එක තමයි අවුට්පුට් එක. මොකද g කියන ෆන්ක්ෂන් වැලියු එකම මම ගන්න hx කියන ෆන්ක්ෂන් වැලියු. එයා මම දෙන්නේ f කියන ෆන්ක්ෂන්. එතන මේක ඇත්තට f g of h x. මෙයා මට ලියတဲ့ එක f of g of h x. අදස බැදලි ලොකු දෙන්නේ. මේක නිකන් මේක කියවද්දි එළියෙන් දැන් අතුරට කියන්න හරි. දැන් මේක මුලින්ම ගල්ලා තියෙන h. මම අපර x කියලා එක්කෙනෙක් දෙනවා h ට. එයාගෙන් එන ඔව්ට්පුට් එක g ට දෙනවා. එයාගෙන් එන ඔව්ට්පුට් එක f ට දෙනවා. ඔක මාරු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. එකම් පිළිවෙලට ඔව්ට්පුට් එක දෙනවා. හරිද? හලෝ. හරි අයියේ. අයියේ f x x කියලා ෆන්ක්ෂන් දෙක දෙකක ඩොමේන් එකයි රේන්ජ් එකයි හොයලා AS වලින් FOG එක G of එකයි ගන්න කොහොමද? සැන්දරු ප්‍රශ්නයක් එක. ඒ කියන්නේ මේ ඒකම උදාහරණයක් විදිහට මෙහෙම ගන්නම්කෝ. ඔක මම උදාහරණ තහවුරු වෙන්නත් එක්ක මම ගන්නම් මගේ FX කියන ෆන්ක්ෂන් එක. මම ගන්නම් X ධන එක. මම ගන්නම් මගේ GX කියන ෆන්ක්ෂන් එක මම ගන්නම් sin X කියලා. අවුල නැහැ. එතන මම දන්නවා මගේ x කියන එකේ නාමක ඕනම තාත්වික සංඛ්‍යාවක් වෙන බල මට sin එකේ කැල්කියුලේට් කරන්න පුළුවන්. එතන මම ගන්නවා මගේ f of g. x කියන එකේ නාමට ලියන්න පුළුවන් f of gx. ඒ කියන්නේ මගේ gx කියන අතරම sin x f of sin x. ඒ කියන්නේ x වෙනුවට මෙයාගේ sin x තමයි. මෙයා සමානයි sin x. දැනේ. ඒ කියන්නේ ඔයා g කියන එකේ නාමක ෆන්ක්ෂන් වැලියු එක කැල්කියුලේට් කරලා ඒ ෆන්ක්ෂන් වැලියු එක තමයි f ට දෙන්නේ. හැබැයි මේ දෙනකොට මෙයාගේ රේන්ජ් එක උපකුලකයක් වෙන්න ඕනේ d වල ඩොමේන්. ඒ කියන්නේ f වල ඩොමේන් එක. මෙතන මෙතන අවුලක් වෙන්නේ නැහැ. මොකද x දන එක කියන්නේ නිසා වට ඕනම තාත්වික සංඛ්‍යාවක් මෙයාට දෙන්න පුළුවන්. ඒතරා ඩිෆයින් කරගන්න ඕන මතක තියාගන්න. f වල ඩොමේන් එක ඩිෆයින් කරනකොට g වල ඩොමේන් එක ඩිෆයින් කරනකොට සහ g වල රේන්ජ් එක ඩිෆයින් කරනකොට මෙන්න මේ කන්ඩිෂන් එක සටිස්ෆයි වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාගේ මේක කිසිම අවුලක් වෙන්නේ නැහැ. Right. F a to a shrinking g a to a decreasing විතර ෆන්ක්ෂන් දෙකක් තිබ්බම f o g f increase decrease ද කියලා හොයන්නේ කොහොමද? Nice. Great. ඒක ඇත්තරම depend වෙනවා ඔයාගේ functions දෙක අනු. ඒ කියන්නේ f a to a increase වෙනවා a to a decreasing වෙනවා. Right. මෙන් බලමු අපි. ඔක බලමු. ඔය දෙන f එකනේ කාල දෙන ප්‍රශ්නය. a to a meya increasing kiyala kiyana right g a to a meya decreasing kiyala kiyana ha dan balanna mehema scene eka ekata mata ona f o g ena meka tawa idiga api gattot x kiyana ekkenawa g kiyana ekkenata dunna g x wenawa meya mama denawa f kiyana ekkenawa metenin enawa f of g x ema naththam f of g x dan balanna x කියන එකේන වැඩි වෙද්දී gx කියන එකේන අඩු වෙනවා. සරලයි මොකද gx කියන එකේන decrease. දැන් බලන්න fx කියන එකේන increasing කියන්නේ මේකෙන් කියවෙන්නේ x වැඩි වෙනකොට නැත්නම් මේක input එක වැඩි වෙනකොට fx කියන එකේන වැඩි වෙනවා x අඩු වෙනකොට fx කියන එකේන අඩු වෙනවා. දැන් බලන්න x වැඩි වෙද්දී gx අඩු වෙනවා gx අඩු වෙද්දී fx increase වෙන නිසා f of gx අඩු වෙනවා. ඒක නිසා f of gx කියන එකේන decreasing වෙනවා. ඔකම එහා පැත්තට ගත්තොත් අපි ගත්තොත් gf මාරුණා. ඒක මට මෙතන දෙන්නේ ඩක් නැහැ. මම විතර මේක ලියා ගන්න ඕගලන්ට රෙකෝඩින් එක තියෙන නිසා ඕන වෙලාවක ලියා ගන්න පුළුවන්. මම ඒක ටක් ගාලා විස්තර කරන් යන්නම්. අනිත් එක දැන් මෙතන අනිත් එක අපි ගත්තොත් x කියන එක කෙනා අපි ගත්ත කලින් f of t නේ. දැන් අපි ගමු g of f. මෙතන x දෙනවා මෙතන fx දෙනවා. මෙතනට gx. දැන් මම fx කියන එක increase නිසා x වැඩි වෙනකොට fx වැඩි වෙනවා. gx කියන එක decrease නිසා gx කියන එක නඩු වෙනවා. g මෙතන එන g of fx. ඒ කියන්නේ g of f කියන එකනත් decreasing වෙනවා. මොන ඔඩකින්ද? Right? පැහැදිලි? ඒක මම හිතන්නේ මම හරියට හන්දනේ. Yeah. පැහැදිලිද? Hello. පැහැදිලි? ඒකනේ ඇදලා බලන එක පැහැදිලි බලන එකනේ. ඔයගේ f of g කියන්නේ f function f of g කියන්නේ
ඔයත් මුලින්ම වාගේ variable වාගේ domain එකෙන් value එකද දෙන්නේ gට. එයාගෙන් එන function value එක තමයි f දෙන්නේ. එතකොට නිකන් chain එක වාගේ ඇදලා block diagram එක ඇදලා බලන්න function value එකට මොකද වෙන්නේ කියලා. දැන් ඔකයි සංකේත වලින් ලියන්න ගියාම මේ ඒක පොඩි අවුලක් තියෙනවා නියම්. සංකේත වලින් ඔයාලට මෙහෙම ගන්න පුළුවන් ඔයාලට මේව ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අතන f of g කෙනෙක් කනවාම අපි මෙයාව ලියන්න පුළුවන් ඔයාලට f of g x හරි. ඔකට දාන්න පුළුවන් ඊට f of g කෙනෙක් ඉතින් increasing කියලා දැන් ගන්න ඔයාලට ගන්න තියෙන්නේ. නිකන් මේක ඉල when x is increasing g x is decreasing. So that f g x is decreasing. මොන මේක වරන්න තුල දාන්න පුළුවන් g is an decreasing function. මේක වරන්න තුල දාන්න පුළුවන් f is an increasing function. හරි. හරි හරි. ඒක හේතුවත් එක්ක ලියන්න. ඒක උත්තරේ ලියන්න හේතුවත් වෙනම ලියන්න. අයිය රීමාන් මුලයි දැම්ම කරන්න. දැන් දැන් ඉල්ලීමක් එකක්. රීමන් ඉන්ටග්‍රේෂන් ටිකක් කරපොත් ඔයගොල්ලන්ගේ මට මුලින්ම කියන්න කොහොමද ලිමිට් ඩිෆිනිෂන් එකත් ලිමිට් ඩිෆිනිෂන් ක්ලියර් කරලා දෙන්න එක අනිවාර්යෙන් මම කරනවා ඒක මම කරන කුප්පි එකේ කරේ නැහැ කියන්නේ ඒක මේ සෑහෙන දරණු අඩුපාඩුවක් ඒ කියන්නේ අර කුප්පි කරේ නැහැ වගේ සමාන ඒක හරි මම නිකන් කුප්පියක් හද ඔක් කරේ නැහැ කියන්නේ හරි මේ ටික ඕකේද ෆන්ක්ෂන්ස් කියන තව මොනවා ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට ෆන්ක්ෂන්ස් කියන තමයි මම හිතන්නේ මගේ YouTube වීඩියෝස් වල මම ලොකුවටම තිබ්බේ නැත්ති තව මොනවාට තියෙනවද හලෝ මගනේ කියලා තියෙනවා ලොකු ගානක් fx x and gx හතරෙන් x with with suitable domains find f of g and g of f මට කෙනෙක් වැඩිපුර ගානක් හදන්න ඕකට පොඩ්ඩ මේක පැහැදිලි කරගන්න දැන් මම වෙන වේග වැඩි වගේ නක් කියන්න right මේ මොකද කියන්නේ මේක ඇත්තටම ඕගොල්ලන්ගේ ප්‍රශ්න ක්ලියර් වෙන්න ඕනේ එතකොට ඇත්තම කතාව මම මෙතන මාට ඕනේ දේ කරනකොට ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටික තමයි ක්ලියර් කරගන්න ඕනේ මොකද ඉතිහාසය මම ඇත්තම ලයිව් පාර්ටිසිපන්ට් ගානක් පැඩිම හිටපු කුප්පියද වන්දනේ gx සමානයි 4x පතාවක් එකරින් x පොඩ්ඩක් කට්ටියට කනෙක්ට් වෙන වැරිය වගේ ඉන්නවනේ චුට්ටක් කියන්නේ කියන්නේ මේ මං හිතන්නේ සමහරක් වෙලාවට මම දන්නේ නැත්තර පාර්ටිසිපන් ලිමිට් එක කීයද කියලා ඒගොල්ලෝ කියනවා 1000ක් වෙනකම් පුළුවන් කියලා ඇත්තටම මම දන්නේ මොකද මං ඉච්චර දාලා නෑ මේ අත්තම දන්නේ 500ක් දාන්න පුළුවන් කියලා මුටි කලින් 378යි වැඩිම දාලා දෙන්නේ රයිට් එතන මේක f of g f of g නේ මට හොයන්න ඕන එතන f of g කියන්නේ ඇත්තටම f of g ඒ කියන්නේ ඔයාගේ x වෙනුවට මම දාන්න ඕනේ gx. එනනේ මා හලෝ දැන් හරි ඔය දැන් එයා ඔය දැන් නෑ මං හිතන්නේ අර පාර්ටිසිපන් ලා ගන්න වැඩි නිසා මං හිතන්නේ ඔයගොල්ලෝ ඔටෝමැටිකලි රිමූව් වෙන්න පුළුවන් මං හිතන්නේ මේම සීන් දැන් මෙතන යන්නේ පාර්ටිසිපන් ලා වැඩි නිසා මම කරේම සීන් නෑ හරි ඒක නිසා මේ අර ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ ජොයින් වෙන්න දීලා පස්සේ අයින් කරනවා කිසි නැති ඉතින් උඹට වැඩි දීලා මාවත් එන්නේ අවුලන්න හරි අපි කරන් යන් එතකොට අනිවාර්යෙන් රෙකෝඩින් නැති වෙනවා නිත් කට්ටිය හරි මේක බලමු එතන මේක f x මේකද මේ කියන්නේ f x කියන එක කෙනාගේ 4x දා 1 x එතන මේක වෙලාද ඉන්නේ f x කියන ෆන්ක්ෂන් එකේ x වෙනුවට මේවද ඔයාලා f of g කියන්නේ x කෙනෙක් කිනා වෙන්නේ 1 රින 4x වතාවක් 1 රින x මෙහායට 1 දන 4x වතාවක් 1 රින x මේ තියෙන්නේ f of gx අපි g of f එක ගත්තොත් මෙයා වගත්තොත් ඔයාලට එන්නේ බලන්න ඕනේ g of fx අනේ කියනවා g වලට දෙන්න ඕනේ 1 රින x 1 දන ත්‍රායන මෙයා වෙනවා මට x නුට දාන්න මෙයා හතර වතාවක් 1 රින x 1 දන x වතාවක් 1 රින x 1 දන x ඔකෝ සුළු කළා ගන්න ඊට පස්සේ කෝ ඩොමේන් එක සා ඩොමේන් එක වාදි ඩොමේන් එක වාට x වලට ඕනෙක් කෙනෙක් දාන්න පුළුවන් බලන්න මෙයා අර්ථ විරහිත වෙන්න දැන් තියෙනවා කිව්වා බලලා ඒ අර්ථ විරහිත වෙන්නේ නැතුව මෙයා කියන පරාසය මොකද්ද කියලා බලන්න x වල ඕනම ගැක් දානකොට මෙයා කියන වැලියු එක උදාහරණයක් විදිහට මෙතන වාට x කෙනෙක් කෙනාට ඕනම වගේ ඩොමේන් එක ලේසියෙන් ගන්න පුළුවන් මෙතන fog කෙනෙක් කෙනාගේ ඩොමේන් එක ගන්න පුළුවන් වාට තාත්තික සංඛ්‍යා කියලා මෙයාගේ range එක ගන්නකොට බලන්න මේ range එක එයි ඕගොල්ලන්ට
එකට ප්‍රසාරණය කරලා බලන්න වෙනවා. මෙයාට ගම් 6ට එක ප්‍රසාරණය කරොත් 1 + 4 = 4x² වර්ගයෙන්. උතරින් v ටිකේ ආරම්භ බලමුකෝ අපි මෙයාගේ ඒකට කියන්නේ ඉනිස්ටම් එක ඇතර මට මතකත් නෑ. v වර්ගයෙන් 4 = 16 ඍණ 64 වගේ නේ. මෙයාගේ මූල නෑ නේ. මෙයා බිංදුව x වගේ යන්නේ නැහැ. උතර මෙයාට ඕනම තාත්වික සංඛ්‍යාවක් දෙන්න පුළුවන්. ඕන්න මෙයාගේ පරාසය බලලා ඕගොල්ලන්ට ගණනය කිරීමක් කරන්නත් පුළුවන්. සාමාන්‍ය MCQ නිසා ඔයගොල්ලන්ට කරන්න තියෙන හොඳම වැඩේ තමා ඉස්සෙල්ලාම range එකේ domain එක හොයාගන්න එක function එක domain එක හොයාගත්තට පස්සේ range එක හොයාගන්න දෙවෙනිමත් කියන්න පුළුවන්. එලිමිතර එතන domain එක හොයාගත්තට පස්සේ කරන්න පුළුවන් ලේසිම දේ තමයි domain එකේ අවමයක් සහ උපරිමයක් තියෙනවා නම් අවමගේ දාලා බලන්න උපරිමයේ දාලා බලන්න. නැත්නම් මේ වගේ එක x කියන පොඩක් අනන්තයට එවල බලන්න. x කියන එක කියන පොඩක් බිංදුව වගේ දාලා බලන්න. එමෙ දාලා බලන්න මෙයාගේ අගයන් මොන වගේද එන්නේ කියලා. ඒකකට කෙලින්ම පේන්න ගන්නවා සමහරක් එකෙන් කොහොමත් මෙන්න බෑ කියලා. ඔබ කියන්නේ මොකද? මොකද අපි කියන්නේ අර කෙලින්ම එක විදියක් කියලා නෑ. සාමාන්‍යයෙන් domain එකේ එකක් තමයි උපරිමගේ සහ අවමගේ අවම සහ උපරිමගේ ඔය දෙක දාලා පොඩ්ඩක් බලන්න කොහොමද මෙයාගේ ෆන්ක්ෂන් වැලියු එක විචලනය වෙන්නේ කියලා අපිට මල්ලියාවේ කොටස් තුනම MCQ මට මතක විදියට MCQ එකට දෙවිඳ ඉන්නවද නැද මට ඇත්තටම මේක හරියටම මීටර ගන්න නැහැ ඇත්තටම ක්වෙස්චන් ස්ට්‍රක්චර් ගන්න මගින් ගන්න බෑ මම ඇත්තටම දන්නේ නැහැ හරි මේ ඕඩර් පෑගෙන මම කතා කරන්නම් ඕඩර් පෑගෙන ඇත්තටම මේක නෝඩ කොහොම ඩිෆිනිෂන් එක මගේ හිමල ලොකුවට මම අයිඩියාක් කරලා නැහැ සාමාන්‍ය ප්‍රශ්න හැදී ගොඩක් ඇහෙන්නේ මල්ලි අපි නම් ඇහුනේ ගොඩක් ෆන්ක්ෂන්ස් වල ඩොමේන් එකකින් ඇහුණා කියන අපේ ෆන්ක්ෂන් ගැන ඩොමේන් එකකින් ගැන ඇහුණා රේන්ජ් එක ගැන ප්‍රශ්න වෙයි ඒක කොම්පොසිට් ෆන්ක්ෂන් ඕවයින් ප්‍රශ්න ඇහුණා MCQ නිසා වෙක්ටර්ස් වල වගේ නම් ගොඩක් වෙලාවට ඔයගලන්ට ඇහෙන්න ඉඩ තියෙනවා මොකක් හරි කැල්කියුලේට් කරලා කෝඩිනේට්ස් ලියන්න ඩිස්ටන්සස් ලියන්න නැත්නම් ලයින් එක ඉක්වේෂන් එක ගන්න ඒ වගේ මොකද සංඛ්‍යාත්මක උත්තරයක් ෆන්ක්ෂන්ස් වල මට ගොඩක්ම හිතේ ඩොමේන් සහ රේන්ජ් ගැන වගේ තමයි ඔයගලන්ගේ ප්‍රශ්න ඇහෙන්නේ මොකද MCQ දෙන්න විදියක් නැහැ ගොඩක් වෙලාවට ඔය රිලේෂන්ස් වගේ පැත්තෙන් ගොඩක් ලොකුවට කියන ඔප්පු කිරීම වගේ නැති නිසා කෙටි ප්‍රශ්න නැත්නම් MCQ නම් එනවා කිව්වා මම හරියටම දන්නේ නැහැ එතකොට රිමාන්ඩ් ඉන්ටග්‍රේෂන් වල වගේත් මම හිතන්නේ නැහැ MCQ වගේ දෙන්න ප්‍රශ්නයක් තියෙයි කියලා. මොකද රිමාන්ඩ් ඉන්ටග්‍රේෂන් වල ඇත්තටම ඔයගොල්ලෝ ලිමිටඩ් ඉන්ටග්‍රල් පාර්ට් එක කරේ නැත්නම් ඔයගොල්ලන්ට ඇත්තටම MCQ ගන්න දෙන්න විදියක් නැහැ ඔප්පු කිරීමක් කරන්න. අයි ෆන්ක්ෂන් එකේක ඉන්වර්ස් එක හොයාගන්නේ කරලා යන්න. ඒ උදාහරණයක් විදිහට ගන්නකෝ fx සමානයි x + 1 කියලා. බලන්න මේ fx කෙනෙක් නම් y කියලා ගන්නකෝ. x + 1 කරන්න තියෙන්නේ මේ fx ට y දාලා ලිව්වට පස්සේ මේ ලැබෙන ප්‍රකාශනේ y උත් මේ x උත් කරා. ඒත් ඔයාලට මෙතන කෙලිම x කියන එක නම ගන්න බලන්න y ඍණ එක. තමා ගත්තොත් fx සමානයි දැන් මෙතන ගත්තොත් 1 ඍණ x සතාවක් 1 + x කියලා මෙයාට ගන්න y කියලා. ඒතර සාමාන්‍ය බීජ ගණිතයත් ඒතර මේකේ x කියන එක කෙනාව y ඇසුරෙන් ලියා ගන්න. බීජ ඇසුර ගැනීම අපල. ඉවලුවේට් उत्तर प्रश्न रूट පස්සේ sin inverse sin අනිත්තක sin sin inverse එකකට මම පිළිවෙල මාරු කරලා ලිව්වේ. දැන් මේක ගත්තොත් root x වල square කිසි ප්‍රශ්නයක් නැහැ. x වල x square කියන්නේ මෙයාගේ x වල magnitude. ඔබ මේ අනිවාර්යයෙන්ම root x කියන එක කියන ධන හෝරින වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ වර්ගමූලයේ ගත්ත ගමන් මෙයාගේ අගේ ඉන්නේ x වල මාපාංක. මොකද කවදාවත් වර්ගයක් මොකද මේ දැන් මෙතන ඇත්තටම function එක දිහා බැලුවොත් මෙතන ඇත්තටම තියෙන්නේ අර මෙයා නම් f of gx කියන හරි ඒ කියන්නේ f වතාව gx මේක ගත්තොත් බලන්න වර්ගමූලයේ මේ garanti. ඒතර වලට gx කියන එක කෙනාව ගන්න පුළුවන්. වර්ගමූල x fx කියන එක කෙනාව ගන්න පුළුවන් x වර්ගය. ඒතර මේ ඇත්තම තියෙන්නේ f of g කියන එක. දැන් බලන්න මේක වර්ගයනේ ලී තියෙන්නේ. වර්ගයේ ලී තියෙන නිසා අනිවාර්යයෙන්ම මෙයාගේ ධන වෙන්න ඕනේ. මේක output ඒ කියන්නේ මෙයාගේ ලැබෙන function value එක ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක අගේ ඉන්නේ x වල මාපා. හැබැයි ඔක එකම එක වගේ තමයි මේ දෙක දෙක x වර්ගය කියන ධන එක්කෙනෙක් අනිවාර්ය x කියන එක නා තාත්වික මේක වර්ගමූලයේ ගත්තකම මේක උත්තරේ ඉන්නේ ධන හෝරින මාපාංක x මොකක් වර්ගමූලයේ ධන හෝරින දෙකම එනවා ඔයා හරියට ඩොමේන් එක ඩිෆයින් කරේ නැත්තම් අපි ගොඩක් ආවට වෙන වර්ගමූල ෆන්ක්ෂන් එක ඩිෆයින් කර ගන්නකොට මෙයා ඩොමේන් එක අපි ඩිෆයින් කරනවා කෝ ඩොමේන් එක මෙයාගේ ධන පැත්ත විතරක් කියන විදියට හැබැයි ඕකට ඉවලුවේට් කරන්න කියලා කිව්වොත් මෙයාවත් දාන්න ඕනේ නැත්තම් ඔයා ඩොමේන් එක ස්පෙસિෆයි කරන්න ඕනේ වා රූට් ස්ක්වයර් කියන ෆන්ක්ෂන් එක ඩිෆයින් කරන්නේ කෝ ඩොමේන් එකට. හරි? හැබැයි එහෙම මුකුත් කියන්නේ නැතුව ගත්තොත් මේ සාධාරණම
දෙවෙනි කරපිය කිව්වොත් sin inverse sin x sin inverse sin x ඉන්නේ ඇත්තම අපි දන්නවා 2 n phi sorry n phi දන ඍණ 1 කේ n වෙනි බලය x සාධාරණ විසඳුම මොකද මෙයාගේ කියන්නේ sin x කියන්නේ අගයක් නෙමෙයි මෙයාගේ inverse එක ගත්තට පස්සේ වාට එකාගයක් නෙමෙයි අගයන් ගොඩක් ඉන්න පුළුවන් මෙයාගෙන් කියවෙන්නේ මොකද්ද ඇත්තට මේ sin inverse sin x කියලා ඔයා මේ sin inverse කියන එකේනට sin inverse sin x කියන එකේනට මොකක් හරි y කියලා ගත්තොත් sin y සමාන වෙන්න ඕනේ sin x එහෙම ගත්තොත් මොකද වෙන්නේ වාට මේ y ට එකාගයක් නෙමෙයි අගයන් ගොඩක් තියෙනවා මේක අපි ඒ ලෙවල් වල වෘත්තපාදයේ ගණන් වල කරමු මොකද අපිට එකම ත්‍රිකෝණමිතික අගයන අගයන් ගොඩක් තියෙනවා ඊට සමහරක් පැත්තට කියොත් sin sin inverse මෙහෙම කියොත් මොකද මෙයා x මොකද මෙතන මේ කෝණයම කුණත් මේ අගේ වෙනස් වෙන්නේ හරි මොකද sin inverse x කියන එක නම් ඕනම් theta කෙනෙක් වුණොත් මේ කෝණේ කියන වට sin inverse x කියන එකනට n phi දන ඍණ 1 කේ n වෙනි බලය කියලා මොකක් හරි ප්‍රථම විසඳුමක් තියෙන්න පුළුවන් හැබැයි මේ මොන කෝණේ දැම්මත් වාඩේ නෝන ත්‍රිකෝණමිතික අගේ එකම දැන් පැහැදිලිද මේ කෝඩ් එක වෙනස් වෙද්දී වෙන විදිය දැන් බලන්න sin inverse sin x කිව්වොත් ඔයාට එන්නේ 1 to many relation එක 1 to many function එක 1 to many relation එකක් එන්නේ හරි හැබැයි ඕගොල්ලෝ sin sin inverse x ගත්තොත් වාඩේ නික උත්තරේ ඒක නිසා ඔයා ලියන කෝඩ් එක ඔයා ඩොමේන් එක ඩිෆයින් කරගන්න විදිය ෆන්ක්ෂන් එක රේන්ජ් එක ඩිෆයින් කරන විදිය මාරම වැඩ වැඩි පැහැදිලි sin 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 inverse sin sin inverse sin sin inverse sin එක කියලා කියන්නේ මෙයා වාඩි යන්න පුළුවන් මෙන්න මේ උත්තරනේ sin inverse sin x සමාන y කියලා ගන්න ඊට පස්සේ දෙපැත්තම sin ගත්තොත් y සමානයි sin x ඊට පස්සේ ඔයගොල්ලන්ට කියලින් පුළුවන් මේක අපි ඒ ලෝකාලේ විශ්දලා දිනන අපිට කියලින් ගන්න පුළුවන් y සමානයි n phi දන ඍණ 1 කේ n වෙනි බලය වතාවක් කි මේකනේ ත්‍රිකෝණමිතිය සමීකරණ විශ්දීම කියන්නේ ත්‍රිකෝණමිතිය y සහ x කියලා කෝණ දෙකක් තියෙනවා එකම ත්‍රිකෝණමිතිය ආගෙන හැම වෙලාවෙම ආකාරය ත්‍රිකෝණමිතිය සමීකරණ විශ්දීම කරන මොකුත් නැහැ ඊට පස්සේ sin sin inverse x ගන්නව නම් මට ගන්න පුළුවන් sin sin inverse x හිතර ගන්න පුළුවන් මෙයා y කියලා ගන්න sin inverse y සමාන වෙනවා sin inverse x ට මෙතනින් ගන්න පුළුවන් කියන්නේ x සමාන y කියලා මොකද ඔයාගේ sin inverse කෝණ දෙක සමානයි කියන්නේ අනිවාර්යම ත්‍රිකෝණමිතිය අගේ සමාන වෙන්නේ හරි හලෝ ප්‍රශ්න දින ඊට පස්සේ කට්ටිය මගේ limit definition ගිල්ලද මේ move වෙන්නද නැත්නම් තව function ගැන ප්‍රශ්න තියෙනවා डिफाइन फंक्शन एक का कोडोमेन डोमेन रेंज का होयाने को हमें सेट एक का एलिमेंट का रिपीट करने बैक ये ने का प्रूव कराने को हमें सेट एक का एलिमेंट का रिपीट करने बैक ये ने का मतलब डिफिनिशन ने करने वो तो सेट एक का कभी डिफाइन कराने में एलिमेंट का रिपीट करने बैक ये सामान्य ये वाके का डिफिनिशन है अभी सेट एक का डिफाइन कराने वहाँ खड़ी कलेक्शन ऑफ आइटम्स where items can be repeated right ether definition yage prove karanne ne right definition ekak define function ekak domain code domain ekak wanna kohomada samana udaharanayak widira api gattot ugalanta magannam ko nikan kalin gatta function ekak udaharanayak ganna fx ekadana x ekarin x tama yage domain ekak mata onama taathika sankhyawa ekak mata ona දැන් ඩොමේන් එකකට තාත්වික සංඛ්‍යාව කියලා ගන්න පුළුවන්. හැබැයි තාත්වික සංඛ්‍යාව මෙයාගේ අඩු වෙන්න ඕනේ එක කියන එක කෙනා. මොකද එක ඉන්න බෑ මෙයා අර්ථවිදිත හිත වෙනවා යට. මෙයාගේ එන තාත්වික මෙයාගේ අගයන් ටික දිහා බැලුවොත් මෙයාට ඕනම තාත්වික සංඛ්‍යාවක් ගන්න පුළුවන්. නිකන් බිංදුව වගේ අගයක් දැම්මොත් මෙයාට එක කියන උත්තරේ එනවා. අපි මෙයාට පහ වගේ අගයක් දැම්මොත් මෙයාට නිකන් 6 බෙදීම ඍණ 4 වගේ අගයක් එනවා. නැත්නම් ඔයගලන්ට පුළුවන් මෙයා අවකලනය කළා මෙයාගේ අවමගේ හොයන්න. ඒත් අවමගේ මොකද්ද කියලා බලලා ඔයාලට ඩොමේන් රේන්ජ් එක අර්ථ දක්වන්න පුළුවන්. प्राक्टिकली एक मट दलवशन पैदरी इटवीन गणमल्टे अलू
A B C C D. A B नं A समान है E equals E N B equals D. आगे ना मैंने मेरे को सीन है ना उगल के ना वहाँ का सेट का तीन है ना C D ओमे का नहीं ओमे का ना उगल के नहीं वो का ऑर्डर पे आएगा दे हेलो एक ऑर्डर पे आएगा दे අන්තිම දාලා තියෙන ප්‍රශ්නේ ඕඩර් පෙයා එකක් තියෙන මොකද සමන කුල කේක නම් මට එම හරියටම කියන්න අමාරුයි මම හිතන ඕඩර් පෙයා එකේ AB = C = D එකේ A = B = D එක ප්‍රූව් කරන විදිය මම හිතන ඔක රිලේෂන් එකක් වෙන්න ඕන මොකද ඕකේ රිලේෂන් එක ගන්නම් මල්ලේ අපිට ඒ කියන්නේ රිලේෂන් එකේ ප්‍රොපර්ටි ඩිපෙන්ඩ් වෙන්නේ කියන්නේ මම දන්නේ නැහැ මොකද හරි මම කියවන්නේ කියලා දෙන්න ඕගොල්ලන්ට ඊට කලින් මට කලින් ගොඩාක් කලින් ආ ප්‍රශ්න තිබේ මම කියන්න බැරි වෙච්ච ලිමිට් ඩිෆිනිෂන් එක කියන්නේ මම ඉස්සෙල්ලා ඒක කතා කරලා ඉන්න මොකද මම හිතන ඕගොල්ලන්ට දෙවෙනි ප්‍රශ්නයක් වගේ ඇත්ති मतलब x සමාන a විදිහට මගේ ෆන්ක්ෂනල් වැලියු එකක් තියෙන පුළුවන් මට යාවනේ මේ වඩන මගේ ලිමිට් එක. එතන මම කරන්නේ මගේ පුංචි පරාසයක් තෝරගන්න. තෝරගෙන මම බලනවා මේ ශ්‍රිතයේ මේ පරාසය ඇතුලේ විතරණේ වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ ලිමිට් ෆන්ක්ෂන් එකේ හරි ඉන්ටර්වල් ප්‍රීමාන ඉන්ටර්වල්. රයිට් මේක වෙනස කියන්නේ. මේ ලිමිට් එකේ මට ලියන්න පුළුවන් ඩිෆිනිෂන් අපි ගත්තොත් එතන මට මේ විදිහ. for all f side ල greater than 0 මයිසල් ලියලා ඉන්නම්. බය වෙන්න එපා. මෙන්න මේක නෝ වලදී ඩිෆිනිෂන් එක මම මේක p වලින් p වල පැහැදිලි කරනවා මොන මකුලක්ද ඔක මුමී කියන්නේ කියලා. ඔහොම ගන්න තියෙන්නේ. දැන් මෙතන කියන්නේ ඕනම තාත්තික ධන සංඛ්‍යාවක්. ඕනම තාත්තික ධන සංඛ්‍යාවකට මගේ ඩෙල්ටා කියලා ධනයකින් ඉන්නවලු x ඍණයේ මෙන්න මේ ආකාරයෙන් වෙන. එහෙම වුණොත් මෙයා වෙන ඉම්ප්ලයි කියන්නේ මූ වෙනවන් නම් මෙයා මෙහෙම වෙන. දැන් බලන්න මෙයාගෙන් කියවෙන එක ඉස්සෙල්ලා බලමු. දැන් මෙයාගෙන් තමයි ඇත්තටම කියවෙන්නේ ඔයගේ වේරියබල් එක. මේ පාට් එකෙන් තමයි කියවෙන්නේ වාගේ ෆන්ක්ෂන් වැලියුත්. දැන් බලන්න x ඍණයේ මාපාංකේ කුඩයි ඩෙල්ටා කියන්නේ x ඍණ a කියන එක ධන ඩෙල්ටායි ඍණ ඩෙල්ටායි අතර ඉන්නවා. ඒ කියන්නේ x කියන එක කිනා a ධන ඩෙල්ටා සහ a ඍණ ඩෙල්ටා අතර ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ x වැලියු එක අද්දොත් ඔය ඩෙල්ටා වලින් චුට්ටක් ඉස්සරහට යනවා. ඩෙල්ටා වලින් පොඩ්ඩක් පිටිපස්සට. ඒ කියන්නේ පිටිපස්සට යනවා. ඒ කියන්නේ a වටා තව ඒ වටා ඩෙල්ටා දුරක් දකුණට සහ ඩෙල්ටා දුරක් වමට යන හරි එහෙම යනකොට ඔයාගේ ශ්‍රිතාගේ විචරණය ඉතුරුගේ ශ්‍රිතාගේ යම් කිසි දුරකින් විචරණය වෙනවා ඒ විචරණය එප්සයිලන්ට වඩා කුඩා වෙනවා දැන් බලන්න for all epsilon greater than 0 කිව්වොත් what epsilonට දාන්න පුළුවන් දශමික තව කෙනෙක්ට දාන්න පුළුවන් දශම තුන මේ බිංදු තුනයි එක තව එකකට දාන්න පුළුවන් දශම බිංදු හතරයි ඒ කියන්නේ ඔයා එප්සයිලන් ධනව කොච්චර පුංචි කරත් ඒ වටාව අවසරියක් තියෙනවා මෙන්න මේ අගය එප්සයිලන්ට වඩා පොඩි වෙයි. ඕකේ කියන්නේ මොකද්ද? fx - l කියන එකේනා ධන එප්සයිලන් සහ ඍණ එප්සයිලන් අතර ඉන්නවා. ඒ කියන්නේ fx කියන එකේනා l ධන එප්සයිලන් සහ l ඍණ එප්සයිලන් අතර ඉන්නවා. ඉතින් එප්සයිලන් n n පොඩි වෙනවා කියන එකෙන් අදහස මොකද්ද? මේ fx කියන එකේනා පුළුවන් තරම් මට l වලට ලං වෙලා පැක් වෙලා ඉන්න විදියට මේ වගේ ඉන්ටර්වල් එකක් හොයලා පෙන්නන්න පුළුවන්. මේක කියන්නේ උඹ අවුලක් නැහැ. එප්සයිලන් න ඕන තරම් පුංචි කරපන්. මට ඒ වටා දුරක් හොයලා පෙන්නන්න පුළුවන්. x න ඉදහසේ එම ඉන්ටර්වල් එකේ චලනය වෙනකොට fx කියන එක කිනා ඉන්නේ l කියන ශ්‍රිතාගේට එප්සයිලන් දුර. වාමට කියන එප්සයිලන් දුර. ඒක 0.0 මිලියන එක වුණත් මට ඩෙල්ටා එකක් කෙනෙක් හොයලා ඉන්න පුළුවන්. පොඩ්ඩක් ඩෙල්ටා දුරක් දකුණට යන්න ඩෙල්ටා දුරක් වමට යන්න අවුලක් නැහැ. ඔයාගේ ශ්‍රිතාගය මොකක් හරි l කියලා අගයකට ඉතාම ආසන්න. ඒ කියන්නේ අර බිංදුව දෙස්ම බිංදු මිලියන එක කියන දුරට ආසන්න වෙන්න. අදහස පැහැදිලි? අදහස පැහැදිලිද? ඔක තමයි සරල කතාව. ලිමිට් එකේ කියන්නේ. පැහැදිලිද? හලෝ. ඔය. පැහැදිලිද? ඔය. ඉතින් ඒක ඇත්තටම ගණිත භාෂාවෙන් කියලා තියෙනවා. ඒක මතක තියාගන්න. ඕගොල්ලෝ අපි ගාන හදනකොට වඩා වෙනස්නේ අපි ගාන හදනකොට තමයි මුලින් ඩෙල්ටා වගන්නේ
डेल्टा अरगण में एत्र करें मेहमद मैं विन मेहमद डेफिनेशन मेहमान तीन මගේ බැක්සොන් ලැන් කුප් එකේ වීඩියෝ එකේදී අනිවාර්යෙන් ගිහින් බලන්න එක මගේ ඉඳලා පැය දෙකම ආරම්භ සෙන්ස් දෙකක් තියෙනවා මම ඒක දාලා අදාස පැහැදිලි කරන්නම් පුළුවන් නම් කවුරු හරි කෙනෙක් ඔන්ලයින් එකට DMS දාන්න තුරෝ නැතුව බලන්න පුළුවන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද views ගන්න ගන්න නෙමෙයි මගේ වීඩියෝ එක දාලා තියෙන ඕනම ලමෙට කැම්පස් එකේ ඇති ඕන නැතයි ගිහින් බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක දැන් බලන්න දැන් මේකදී වෙන්නේ මෙහෙමද දැන් මෙතන ඇත්තම කතාව දැන් ෆන්ක්ෂන් නගේ එක නෝවා දන්නේ නැහැ उदाहरण මට උදාහරණ x වර්ගය වගේ එකක් ගමුකෝ limit x 3ට යද්දි x වර්ගය යනවා 9ට මට ඔක දාපෙන්න නේද එතකොට අපිට පෙන්වන්න ඕනේ for all epsilon greater than 0 there x is delta greater than 0 such that 0 less greater than x minus 3 less than delta මෙයා imply වෙනවා x minus 9 less than epsilon ඊට පස්සේ මම බලන්න මෙයාද වැඩක් කරන්නේ मुटमा මඩ මගුලන්නේ මඩ කවුරුරි මොලේ පකල්පනා කරන මේකට මොකද්ද කරන්න කි? තරලව කරන වැඩ. මට මෙයා ලියන්න පුළුවන් x 3 මාපාංකයේ වතාව x වල මාපාංකයේ ධන 3. ධන 3 මාපාංකයේ ධන 3මනේ. මම මෙයා වරන්න තුලේ දා. මෙයා විශාලය හෝ සමානයි කියලා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා x ධන y වල මාපාංකය කුඩයි හෝ සමානයි x වල මාපාංකය ධන y වල මාපාංකය. මෙයාට අපි කියනවා ට්‍රයැන්ගුලර් ඉනික්විලිටි කියලා. දැන් බලන්න මම මෙයාට වඩා ලොකු එකක් ගත්තා උලක් නැහැ මට මෙයා වෙබ්සයිලන්ට් වඩා පොඩි කියලා පෙන්වන්න පුළුවන් නම් මු කොහොමද වෙබ්සයිලන්ට් වඩා පොඩි වෙනවන්නේ දැන් හිතන්නකෝ මොකක් හරි එකක් තියෙනවා මට ඌව වෙබ්සයිලන්ට් වඩා පොඩි කියලා පෙන්වන්න මම කරන්නේ මුට වඩා ලොකු එකක් කරන් ඌව වෙබ්සයිලන්ට් වඩා පොඩි කියලා පෙන්වන්න උලක් නැහැ කියන්නේ මුට වඩා ලොකු එකක් වෙබ්සයිලන්ට් වඩා පොඩි නම් මු කොහොමද පොඩි වෙන්නේ හරි දැන් මොකද කරන්නේ දැන් මට ඕනේ දැන් මේක ඇයලා අයින් කරගන්න පුළුවන් ඩෙල්ටාට මොකක් හරි මගුලක් දාන්න දැන් මූ අයින් කරගන්න ඕනේ දැන් කොහොමද මූ අයින් කරන්නේ මම ගන්නවා මෙන්න මේක මම ගන්නවා බිඳුව විශාලයි x ඍණ 3 මම නිකන් ඔහේ ගන්නවා එක්කෙනෙක්ව එක කියලා මම එක කියලා ගත්තා මට ගන්න පුළුවන් සරලම ධන තාත්වික සංඛ්‍යාව එක දැන් මම ගන්නවා මට මෙතනක ට්‍රයැන්ගල් ඉක්විල් එක දනවා x ඍණ 3 කෙනෙක් කෙනාගේ මාපාංකය හරිනේ මෙයා කුඩා මට මෙයාව ගන්න පුළුවන් මෙයා විශාල වෙනවා හෝ සමාන වෙනවා x ල මාපාංකය ඍණ 3ට වඩා මම මෙතනින් ගන්න පුළුවන් x ල මාපාංකය ඍණ 3 කුඩයි 1 මට මෙතනින් ගන්න පුළුවන් x ල මාපාංකය කුඩයි 4 මට මෙතනින් ගන්න පුළුවන් x ල මාපාංකය ධන 3 කුඩා වෙනවා 7ට වඩා දැන් මට මෙතනින් ගන්න පුළුවන් x වර්ගයෙන් 9 මාපාංකය කුඩා වෙනවා මෙයා කුඩා හෝ සමාන වෙනවා වාන x මාපාංක ධන 3ට දාන යට වල ලොකු එකේනා 7 x ඍණ 3 මාපාංකය වතාවක් 7 දැන් සතුරු වෙන්නේ දැන් මම ගන්නවා බිඳුව විශාලයි x වෙන තුනේ මාපාංකය මෙයා විශාලයි epsilon බෙදීම 7 epsilon කියන ඕන දෙන සංඛ්‍යාව කිසිම ප්‍රශ්නයක් නැහැ මට මෙයාව දාපු ගමන් එනවා x වර්ගයේ ඍණ 9 මෙයා කුඩායි x වෙන 3 වතාවක් 7 මෙයා කුඩා වෙනවා epsilon බෙදීම 7 වතාවක් 7 මෙයා කුඩා වෙනවා epsilon ට වඩා දැන් මම ගන්නවා define delta සමාන minimum එකයි epsilon බෙදීම හරි එතකොට මට එනවා epsilon මෙයා minimum හත කියලා ගත්තාට පස්සේ මට එනවා බිඳුව විශාලයි x වෙන 3 මෙයා කුඩයි 1 කුඩයි හෝ සමානයි delta sorry delta delta කියන්නේ මේ දෙන්නගේ minimum එක නේද delta කුඩයි හෝ සමානයි 1 මොකද මම මේ දෙන්නගේ අඩුමගේ ගත්තොත්
අනිවාර්යෙන් ඩෙල්ටා කියන එක නේද මේ දෙන්නටම වඩා කුඩයි හෝ සමාන වෙන්නේ. මෙයා කරනවා x වර්ගයෙන් 9 කියන එක නේද කුඩයි හෝ සමානයි 7 වතාව x වෙන 3. ඊට පස්සේ බිඳුව කුඩා සමාන x වෙන 3 මම ගන්නේ මුන් දෙන්නගෙන් පොඩිම එක. එක හෝ එස්සෙන් දෙන්නගෙන් පොඩිම එකව කුඩයි ඩෙල්ටා මෙයා කුඩා වෙන එප්සිලන් 4 වඩා මෙයා ඉම්ප්ලයි කරනවා x වර්ගයෙන් 9 කුඩයි හෝ සමානයි 7යි x වෙන 3 මෙයා කුඩයි හෝ සමානයි එප්සිලන්. මම මෙතනින් කියන්න පුළුවන් එම නිසා බිඳුව කුඩයි x වෙන 3 කුඩයි ඩෙල්ටා මෙයා ඉම්ප්ලයි කරනවා x වර්ගයෙන් 9 කුඩයි ඩෙල්ටා. එම නිසා මට කියන්න පුළුවන් sorry next slide for all epsilon greater than 0 their x is delta greater than 0 such that x minus 3 less than delta මෙයා ඉම්ප්ලයි කරනවා x වෙන 9 කුඩා වෙන epsilon වල. මෙතන අපි කරේ මට ඕනේ epsilon කෙනෙක් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මට delta කෙනෙක් හොයලා බලන්න බුලෝ. ඒ පළවෙනි එක නම 1 කියලා ගත්තේ නැහැ. දෙවෙනි එක නම epsilon තුරින් ගත්තේ. මං ඒ දෙන්නගෙන් පොඩිම එකව ගත්තා පස්සේ ඕනේ epsilon එකට බඩු වෙන. මම මේකේ තව ලස්සනට ගණන් හදන විදිය මම YouTube වීඩියෝ එකේ කරලා තියෙනවා. ටග් ගාලා බලන්න බුලෝ. තව එකක් කියනවා මේ definition implementation එකට කලින් for all x කියලා දාන්නේ ඒක. මේක ඇත්තට for all x කියලා කියන implication එකට කලින් මෙන්න මෙතනද? මට implication කියන්නේ මොකද්ද මේ? මෙයාද implication එකට කලින් for all x ආ මෙතනනේ. For all x දැන් මෙතන මේ දාන එක සාමාන්‍යයෙන් මේක අපි කියන සාමාන්‍යයෙන් මේ for all into d. මේක දාන්න හේතුව තමයි. ඒ කියන්නේ මේ කියන්නේ අපි x කියන එක කෙනා කියන්නේ මෙතන ඇත්තට මේ for all x කියලා දාන කේ මේක අදහස් තමයි. For all x in the domain of f. මොකද? කියන්නේ ඔයා කියන්නේ ඔයා මෙතන දාන ෆන්ක්ෂන් එක මේ සීමා ඩිෆිනිෂන් එක ලියුවාට පස්සේ මෙතන ෆන්ක්ෂන් එක නෙන්නේ. මේ ෆන්ක්ෂන් එකේ ඩොමේන් එකකින් x අගෙන්ද මෙයා හරි ගියා නම් එද? හරි? කියන්නේ ෆන්ක්ෂන් එකේ ඩොමේන් එක නැති කිස් එක මොව හරි ගියා කියලා තේරුම් ගන්න නෑනේ. ෆන්ක්ෂන් එකේ ඉන්න ඕනම x ෆන්ක්ෂන් එකකට ඒ කියන්නේ x කියන එක ෆන්ක්ෂන් එකේ ඩොමේන් එක ඇතුළේ ඉන්නවා. ඒ ඩොමේන් එක ඇතුළේ ඉන්නව නම් තමයි මෙයා හරි. ඩෙල්ටා මැක්ස් ගන්න බෑ මල්ලි. ඩෙල්ටා මැක්ස් වෙන්නේ නැහැ මේ ඩිෆිනිෂන් එකේ. හැබැයි ඩෙල්ටා මැක්ස් වෙනවා ඉන්ෆයිනයිට් ඩිෆිනිෂන් එකේ. කෙනෙක් ගණක් කරලා තියෙනවා show that right. මට ලස්සන ගණක් කියවලා තියෙනවා. අයියෝ ඒක කියන එක ඕනම් ෆන්ක්ෂන් එකක ලිමිට් එක හොයන්න ගන්න පුළුවන්ද? ඒක මල්ලි ෆන්ක්ෂන් එකනුව ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියනවා ගන්න ෆන්ක්ෂන් එක අනුව ඔයා මොකද්ද ගන්න ඕනේ අංක කියන එක ඩිපෙන්ඩ් වෙනවා. මම මෙතන එක කියන එක සරලවම ගත්තේ. ඒක සාධාරණම හේතුව නිසා. මම ඔයගලන්ට YouTube link එකක් share කරන්නම්. මොකද මේක මම හිතන්නේ මේ ඇත්තටම අපිට පැයකින් දෙකකින් ලොකුවට මෙම කරන්න පුළුවන් session එකක් නේ. මම ඔයගලන්ට YouTube link එකක් දෙන්නම්. ඒකේ මම ඔයගලන්ට කලින් අවුරුද්දේ සම්පූර්ණව කරපු ලිමිට් පාඩම් set එක තියෙනවා. ඒ ටිකක් බලලා කාටවත් මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් මම private contact කරන්න ඔයගලන්ට උදව් කරන්නම්. මොකද මේක මේ රස් කරන් කරා ගියා කියලා මමත් දන්නවා මේකම ලොකුවටම මේකක් වෙන්නේ නැහැ මං හිතමු ඔයගොල්ලෝ කඩිනු දීලා තිබ්බා. මම ඔයගොල්ලන්ට මේ YouTube link එකක් දැම්ම එක save කරලා තියාගෙන මම කඩිනුත් මං හිතනවා ඔයගොල්ලන්ට මං ගෙව්වා. ඊට පස්සේ සත්‍ය දාන තැනේ 90 ස්ටේට්මන්ට් එක වෙන දාන තැන 90 ස්ටේට්මන්ට් එක වෙනස් වෙනවද? ඔව්. ඒක ලිමිට් ඩිෆිනිෂන් එකේ සත්‍යත් තැන මාරු කරොත් වැඩේ කියලා වෙනවා. මොකද සත්‍යත් කියලා and such that කෙනෙක් නම් මෙතනට දැම්මොත් වැඩේ කියලා. මේ කියන්නේ for all epsilon greater than 0 their x is කියන්නේ මෙතන කියන්නේ ඕනම epsilon කියලා ධනයකට delta කියලා ධනයකේ මෙයා හරියන විදියට. එහම මේ statement එක කියලා. පැහැදිලිද? hello පැහැදිලිද? ඔය දැන් මේ function එක මොකක් කරේ interval එක continuous වෙනවද නැද්ද කියන එක දැනගන්න ඕනේ ඔය ලිමිට් කතන්දරේ කරන්න. දැන් continuity කියන කතාව මල්ලි මෙහෙමද? ඇත්තටම මල්ලි සාමාන්‍ය උගලට මම මේක 18 උන්ට කිව්වා. උඹලට කුප්පියක් ඕන නැද්ද දෙයියේ කියලා අඩුම ගානේ මිඩ් කියන මෙතන මම නිදාසේ දවස් 4ක් පක් කරන් කියලා දෙන්න බුදු. හරි. මේ කවදාවත් දෙයිය කියන්නේ නැහැ කුප්පියකට. තවනු උගන්න එක පැෂන් එක ගැනීම තියෙනවා. එන්නේ දෙයියේ කියලා මේ දවස් 4ක් පත් till කියන්න. මට ඇත්තටම ඔහම දැක්කා බව කියන අහන ප්‍රශ්න ගොඩක් දැක්කම ඇත්තටම මට හිතෙන සිරාටම ඔගොල්ලෝ බවුයි. හරි. ඒක ඉතින් ඇත්ත ඒ කියන්නේ එක්තරා හේතුවක් තියෙනවා ලැන්ග්වේජ් වැඩි එක තියෙන්න පුළුවන් ඒ සෝගලන්ගේ ඒ රොල් වල ඉඳලා එනකොට දෙනුම් මට්ටම් අතර වෙනසක් තියෙන්න පුළුවන් ඒක මම පිළිගන්නවා මොකද ලංකාවේ අද ගිරවුනේ හදන්නේ මං පට්ට විරුද්ධයි ඔකට මොකද ඔයගලන්ට තේරෙන ඕල් වල ඉඳන් ඒ රොල් වලට එද්දී මුල් මාසයි 20ක් ලංකාව අධ්‍යාපනය මෙහෙටින එක මොකද ඕල් වල එනකොට ඒ රොල් කරන්න ඕනේ දෙනුම අතීනේ ඊට පස්සේ ඒ රොල් ඉවර වෙලා කැම්පස් තෝර ගන්නවා කියලා කැම්පස් එකට තෝර ගන්නවා ඒ රොල් වල කැම්පස් ළමයි වෙන්න උඩින් බන්න ඒක ලංකාවේ මාර ගැප් එකක් තියෙනවා ඕල් වල ඒ රොල් ගැප් එකක් තියෙනවා ඒ රොල් කැම්පස් ගැප් එකක් තියෙනවා
ඔබලා කැම්පස් එකේ වෙලා තව කරගෙන ඉන්න තව ගැප් එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකේ. ඒක නිසා මේ එතන ඇත්තම අවුලක් තියෙන. ඇත්තම මට අවුරුද්දක් විතර ගියා EMS එක මේ කැම්පස් එකේ ෆස්ට් සෙමිස්ටර් කොට දාගන්න මුලින් ඉන්ජිනියරින් ක්ලාසස් කිහිල්ල තනියෙන් ඉගෙනගෙන සෑහෙන දේවල් කරලා. ඒක නිසා ඕගොල්ලෝ උදව්වක් ඉල්ලුවොත් මම බැහැයි කියන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ දක්ෂයි. හේතුව තියෙන්නේ මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ මේ දක්ෂ ළමයින්ට හරියට ඉතන හරියට උගන්වලා නැහැ. මම පැහැදිලිවම තැනක බය නැතුව කියනවා. හරි. ඒක මේ වැරද්ද තියෙන්නේ කැම්ප යුනිවර්සිටි වලවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙත් කාගෙවත් නෙමේ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ලංකාවේ පාසල් විෂය පද්ධතිය හදපු මට නම කියන්න බෑ මෙතන. නම කියන්නේ මේ කඩරේන වචන කියන්නේ. ඒ පීක් පුද්ගලයන්ගේ තම වක්කීම තියෙනවා. රයිට්. එතකොට उदाहरण මෙයාගේ ලිමිට් එක ලිමිට් x goes to a fx මන් සමාන l කියලා ගත්තොත් එයා සමාන මෙන්න මේ වගේ හරියකේ. එතන මම ඩිෆයින් කරනවා fa කියන එක කිනා මම කරා 7ක් නැත්නම් 8ක් වගේ මාක් කරගන්න. එතන එයා ඉන්නේ මේ වගේ එතන. 7 කියන එක. මේ ඉන්නේ fa. හැබැයි මේ ෆන්ක්ෂන් එක කන්ටිනියස් වුණාට ෆන්ක්ෂන් වැලියු එක වෙනස්. හරිනේ? එතන ලිමිට් එනවා කන්ටිනියස් නෑ. පැහැදිලි? ලිමිට් එක බලලා ඩිස්ප්ලේ කරන එක සරලයි මේක නිගේෂන් එක. ඕල් f සරණ ගේට දැන් 0. දෙය ඇක්සිස් ඔෆ් ඩෙල්ටා ගේට දැන් 0 බිඳුවයි. x - a ගේට දැන් ඩෙල්ටා මෙයා ඉම්ප්ලයි කරනවා fx - l f සරණ. නිගේෂන් එක නම සරල රටාවක් කියන්න. for all they exist කරා. they exist f සරණ ගේට දැන් 0. they exist for all කරා. for all ඩෙල්ටා ගේට දැන් 0. සාමාන්‍ය නිගේෂන් කරන අපි ටෙක්නික් එක such that මෙයාව එහෙමම ලියන x - a ඩෙල්ටා මෙයා ඉම්ප්ලයි කරනවා මේක අසමානතාවය හැටත් එක මේක නිගේෂන් එක ඊට දැන් f සයි නැත්නම් මෙයා ඉම්ප්ලයි කරන්නේ නැහැ මෙයා ඉම්ප්ලයි කරන්නේ නැහැ කිව්වත් හරි ඒ සමහර f සයි නගයන් තියෙනවා මෙයා මේ පැත්තම දාලා මෙයා ඉම්ප්ලයි කරන්නේ නැති right ඒ කියන්නේ මෙයාව හරි ගිහිල්ලා මෙයා පොඩි වෙන්නේ නැති f සයි නගයන් තියෙනවා සරල වශයෙන් නෝට ගන්න පුළුවන් මොකක් හරි ෆන්ක්ෂන් එකක් කරලා නෝට පෙන්වන්න පුළුවන් නම් ඕනම ඩෙල්ටා ගේකට කියන්නේ ඕනම ඒවා x x කියන්නේ ඒ වටා කොහොම ඉන්ටර්වල් එකක් ගත්තත් වැඩක් නැහැ fx - l කියන යම් කිසි මොකක් හරි අගේ කරන ධනාගේ කරා හිතන්නකො නිකන් දශම පහවගේ මොකක් හරි කියලා වඩා විශාලයි කියලා වඩා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ ඩිෆිනිෂන් එක හෝල්ඩ් වෙන්නේ නැහැ මොකද මේ ඩිෆිනිෂන් හෝල්ඩ් වෙන්න නම් වඩා දෙන්න පුළුවන් වෙන්න ඕනේ epsilon කියන එක නා ඕනම ධන සංඛ්‍යාවක් වෙනකොට හැබැයි වඩා පෙන්වන්න පුළුවන් නම් වා ඩෙල්ටා කියන මොන ධනාගේ ගත්තත් වැඩක් නැහැ ඔයාගේ මේ fx - l කිනක්කිනාගේ මාපාංකේ මොකක් හරි යම් කිසි නියත ධනයකින් කරන වඩා වැඩි කියලා පඩ ලිමිට් එක ඩිස්ප්‍රූව් කරන්න පුළුවන්. හා රයිට්. මයිතර ලිප්චිස් කන්ටිනියස් එක මම ලියන්නම්. රයිට්. මේක මෙහෙම සීන් එකක් කිනවට. ඔය කියන්නේ අපි මම ගත්තා ලිමිට් අ මෙයා ඩිෆිනිෂන් එක ලියමු fx. මේක ඩිෆිනිෂන් f එකෙන් අ මෙයා ලියනවා for all f size greater than 0. There exists delta greater than 0 such that 0 greater than x minus a less than delta. May I imply karnava fx minus fa. May I could I epsilon uniformly continue. Yani oya ekama delta ta kena oya wage me hitanna function eke x akshiye mona x age gattat ekama delta ona x age ekata me definition ekak hold wenna weda wenna. Ehema nam wage kiyenawa eya uniformly continuous. කියන්නේ එකම ඩෙල්ටා හැමතැනටම වැඩ කරනවා. ලිප්චිට්ස් කන්ටිනියස් කියන්නේ for all epsilon greater than 0 there exists delta greater than 0 such that 0 less than x minus a less than delta මෙයා ඉම්ප්ලයි කරනවා fx minus fa මෙයා less than l times x minus a ගේ මොඩියුලස්. මෙයාට අපි කියනවා කන්සර්න්. ඒ කියන්නේ ඔයාගේ ෆන්ක්ෂන් එකේ tan දෙකක් ඔයා ගත්තොත් එකනවා ෆන්ක්ෂන් එක නිකන් හිතනකො මෙහෙම වක් කර එකක් තියෙනවා කියලා මේ වගේ tan දෙකක් අතර ගත්තොත් මේ tan දෙකේ ෆන්ක්ෂන් දෙක අතර ඩිෆරන්ස් එක ඔයාගේ ඩිෆරන්ස් එක ඩිෆරන්ස් එකේ යම් කිසි නිකරමේ ගුණ මොකක් හරි ගුණාකාරයකට වඩා
පොඩි වෙන. දැන් මෙතන කියන්නේ මේ x - a කියන්නේ වාගේ වේරියබල් එකද. ඒක යම් ලිමිට්ස් එක කියන්නේ ඒ දුර වගේ යම් ගුණයකට වඩා හැමතිස්සෙම පොඩි වෙන. මේ මුලින් ඇත්තට මේ ෆන්ක්ෂන්ස් බවුන්ඩඩ් වෙනවා කියලා. ඒ කියන්නේ මේ මෙයාගේ වට බවුන්ඩඩ් ඩෙරිවේටිව් තියෙනවා කියලා අපිට පෙන්වන්න පුළුවන්. එහෙනම් මෙයාගේ ඩෙරිවේටිව් එක ඔයගොල්ලෝ හරියට ගත්තොත් අපිට මෙතනින් පෙන්වන්න පුළුවන් fx - fa මෙයාගේ x - a කියන්නේ අංක මට පෙන්වන්න පුළුවන් ඊට වඩා පොඩි කියලා. ඇත්තට මේ ඩිප්ටිස් කන්ටිනියස් ෆන්ක්ෂන් වල අපි ගත්ත f'x ඔයගොල්ලෝ ඕනම තැනක ඉවලුවේට් කරොත් එයා පොඩි වෙනවා මිලි ලිප්ටිස් කන්ස්ටන්ට් එකට වඩා. ලිප්ටිස් කන්ටිනියස් කියලා පෙන්වන්න එක්සැම්පල් එකක් කරන්න පුළුවන්. උදාහරණයක් සරලම එකක් ගමු. මෙතන මේකම කොයි fx = 3x දැන එක වගේ එකම. ගොම් ෆන්ක්ෂන්. ඊට මෙයා ඕනම තැනක ලිප්ටිස් කන්ටිනියස් වෙනවා. කොහොමද පෙන්වන්නේ? අපි ගත්තත් f a කියන එක කිනා මෙයා සමානයි 3a දන එක වෙන්නේ. ඉතින් අපි ඕනම x a කියලා ගියන් දෙක. fx - fa කියලා ගත්තොත් මෙයා සමාන වෙනවා 3 වතාවක් x - a. දෙපැත්තට ගන්න මාපාංකේ මට එනවා fx - fa මෙයාගේ මාපාංකේ මෙයා සමාන 3 වතාවක් x - a මාපාංක. දැන් ගන්න බිංදු විශාලය x - a මෙයා කුඩයි epsilon බෙදීම 3. ඉතින් මට එනවා මෙයා imply කරනවා fx - fa මෙයා කුඩයි 3 වතාවක් epsilon බෙදීම 3 මෙයා සමාන epsilon. අනේ මෙතන එක නිසා for all epsilon greater than 0 take this delta greater than 0 such that බිංදු විශාලම කො එකම ධන අගයක් කොයිද පෙන්නවා මෙයා අනිවාර්යයෙන්ම ධන එක්කනේ x - a කුඩයි delta මෙයා imply කරනවා fx - fa මෙයා කුඩයි 3 x - පැදරි ලිප්ටිස් කන්ස්ටන්ට් එක මල්ලී ඕන ෆන්ක්ෂන් එක එකා ගියා. ඒ කියන්නේ ආ ෆන්ක්ෂන් එක පුරාම ලිප්ටිස් කන්ටිනියස් එක කන්ටිනියුටි එක පවතිනවා නම් එක කන්ස්ටන්ට් එකක් තමයි ඉන්න ඕනේ. ඒ කියනවා සාමාන්‍ය බේසිකලි හිතන්න කොට ෆන්ක්ෂන් එක තැන තැන එක එක ගෑන් එනවා කියලා. ඒක සිම්ප්ලි ඒ නයිගෙන් මැක්ස් වැලියු එක. වැඩි වෙන. ස්ටේට්මන්ට් එක නිගේෂන්. ස්ටේට්මන්ට් එක නිගේෂන් එක කියන්නේ උදාහරණයක් විදිහට මේ මගේ සාමාන්‍ය ඔක ස්ටෙප්ස් දෙකයි කරන්න තියෙන්නේ. මම කෙටි ක්‍රමයක් කියන්න. පළවෙනි එක තමයි පළවෙනි ස්ටෙප් එක ඕල් ඒවා දෙය එක්සිස්ට් කරන්න. දෙවෙනි එක දෙය එක්සිස්ට් ඒවා ෆෝ ඕල් කරන්න. ඊට පස්සේ මොකක් හරි තිබ්බොත් ඒක මැද්දේ a implies b වගේ මොකක් හරි තිබ්බොත් එක්කෝ දාන්න a doesn't implies එහෙම නැත්නම් මෙයාගේ නිගේෂන් එක කියනකොට මෙයා ලොජික් ෆෝම් එකෙන් ගන්න පුළුවන්. මෙයාක not a o b. ඒත් මෙයාගේ නිගේෂන් එක කියන්නේ o not b. වඩ මෙහෙම දාන්න පුළුවන්. අයි ටික්ස් කන්ටිනියස් කියලා ප්‍රූව් කරන්න අපිට ෆන්ක්ෂන් එක යුනිෆෝම් කන්ටිනියස් කියලාද කියන්න පුළුවන්ද ප්‍රූව් කරන්නේ නැතුව. ඔව් ෆන්ක්ෂන් එක ලිප්ටිස් කන්ටිනියස් යුනිෆෝම් කන්ටිනියුටි වෙනවා. මොකද ඔයාලා කනට ගන්න පුළුවන් ඔයාගේ එප්සයිලන් කියන නේ එකම ලිප්ටිස් කන්ටිනියස් කියලා ගත්තනම් ඔයාලා යුනිෆෝම් කන්ටිනියුටි කියලා කියන්න බෑ වංගිට. මම පොඩ්ඩක් බලලාගෙන මට ඔකේ ඉගෙන ගන්න. ඒක එහෙම බෑ කියන එක මම පොඩ්ඩක් හොයලා බලලා හරියටම කියන්න. ඒක ෆිනස් F E K minus සමුක. ඈ F inverse මෙන්න මෙයා C A කියන්නේ A කියන සෙට් එක මම හිතන ඩොමේන් එක වෙච්ච ෆන්ක්ෂන් වල කන්ටිනියස් ෆන්ක්ෂන් වල මෙයා ඉන්නවා. F inverse U C A කියන්නේ මේ A කියන සෙට් එකේ යුනිෆෝම් කන්ටිනියුටි ෆන්ක්ෂන් වල F කෙනෙක් කෙනා ඉන්නවා. සරල කතාව වෙච්ච කෙනෙක් කෙනෙක් කන්ටිනියස් වෙනවා අනිත් එක්කෙනා ස්පෙෂලි කියනවා යුනිෆෝම් කන්ටිනියස් කියලා. අයියේ කන්ටිනියස් නැහැ ඔව් ලිප්ටිස් කන්ටිනියස් නැහැ වගේ නිගේෂන් එකක ගාණක් හදන්න පුළුවන්. කන්ටිනියස් නැව ලිප්ටිස් කන්ටිනියස් නැව. හරි උදාහරණයක් විදිහට අපි ගමුකෝ fx සමානයි 1 of x කමුකෝ. අපි හැමෝම දන්නවා limit x goes to 0 fx කියන එක කෙනා infinite. අතන limit exist වෙන්නේ නැහැ නේ. ඒතර කොහොමද ගන්න බෑනේ මොකද x මේ x = 0 අපි ගත්තොත් මොකද limit exist වෙන්නේ නැහැ. අපි ගත්තොත් fx මෙයා සමාන 1 + x වර්ගය කමුකෝ. අපි දන්නවා limit x බිඳුවට යනකොට 1 + x වර්ගය කියන එක අනන්තය වෙනවා. හැබැයි x බිඳුවේදී ගත්තොත් f බිඳුව කියන්නේ 1 + බිඳුවේ වර්ගය. මෙයා undefined. කියන්නේ මෙයා limit එක exist වෙනවා continuous වෙයි. මේක 7 කියලා දීලා තිබ්බත් මල්ලි කරන්න තියෙන්නේ ඔයා limit definition එක 9 කියලා නම් limit එක. මොකද එක function එකකට limit තියෙන්න පුළුවන් එකයි. limit is unique. කිනවාර දීලා තිබ්බොත් මම හිතන ඕකම ඔක්කොම අර මේ මන්ද වීඩියෝ සෙට් එකේ තියෙනවා. උදාහරණයක් විදිහට limit x = 3 x² = 7 වගේ දීලා තිබ්බොත්
वह लिमिट डिफरेंशियल पावर चिकले पेन ना लिमिट एस को टू सीरो एक्स क्वाड के निकला ना मैं तो अगर थियरम में करती है ना वह लिमिट टेस्ट यूनिक के एक अपने निकाम अप्पू करने बोलूँगा आह इन वाला करना लिमिट एक्स गोस टू ए एफ एक्स समान है एल वन के लगाना लिमिट एक्स गोस टू ए एफ एक्स समान है एल टू के लगाना डिफिनेशन से देख लिया नहीं तो हमारे करना फॉर ऑल एप्सिलॉन ग्रेटर देन जीरो दे एक्स इज डेल्टा ग्रेटर देन जीरो सच दैट जीरो ग्रेटर देन एक्स माइनस ए ग्रेटर देन डेल्टा वन मैं करता हूँ डेल्टा में क्या लगा डेल्टा वन में इंप्लाई करना एफ एक्स माइनस एल वन लेस देन एप्सिलॉन तो सारे हमारे करना पड़ता है डेल्टा के निकलने एक्स माइनस ए डेल्टा टू में इंप्लाई करना एफ एक्स माइनस एल टू में लेस देन एप्सिलॉन මම f සරණ ඔබ 2 කියලා ගන්නකම මට මෙතනට ඕන දන සංඛ්‍යාවක් දාන්න. ඊට සම ගන්නවා let delta equals delta 1 delta 2 minimum of delta 1 delta 2. minimum එක දාන්න. එතන මට එනවා 0 ඉන්න x minus a plus than delta මෙයා කුඩා delta 1 delta 2 දෙන්නටම වඩා ඒ කියන්නේ මේ දෙන්නම hold වෙන. දෙන්න එකතු ගන්න. එම නිසා fx minus l1 කුඩා f සරණ ඔබ 2 fx minus l2 මම less than නෝ f සයිලන් ඕව 2 දෙන්න එකතු කරන්න මට එනවා fx minus l1 මොකද මාපාවකේ අන්න fx minus l2 මෙයා කුඩා වෙනවා f සයිලන්ට් වඩා මට එනවා fx minus l1 මම එකතු කරන්න මෙයා අනිත් පැත්ත ගහන්න l2 minus fx f සයිලන් ට්‍රයන්ගුලරිටික් ඉන්ක්ලූඩින් අනිත් පැත්ත යන්න මට එන පුළුවන් මෙයා කුඩා හෝ සමානයි මේ දෙන්න වෙන වෙන මේ මෙයා දෙන්න එකතු කරන්න f x f s කපල යනවා l2 l1 less than f දැන් මොකක්ද ලැබෙන්නේ ඕනම ධන සංඛ්‍යාවකට වඩා l2 l1 කියන එකේ මාපාංකය කුඩායි කියලා ඕනම ධන සංඛ්‍යාවකට ඒ කියන්නේ l2 l1 කියන්නේ නිකල දෙක දැන් ගන්න f s ලං කියන්නේ ඕනම ධන සංඛ්‍යාවනේ මම ඔප්පු කරන විදිය කරේ ගන්න let epsilon equals l එක l දෙකේ මාපාංකය බෙදීම දෙක මොකද මෙයා විශාලය බිඳුව f දැන් මෙයාම ප්‍රූව් කරලා තියෙන්නේ බලන්න ඕනම ධන සංඛ්‍යාවකට මම ඉත epsilon ට දානවා l දෙක රින l එකේ මාපාංකය බෙදීම දෙක මට එනවා මෙයා l දෙක රින l එක මට එනවා l දෙක රින l එකේ මාපාංකය මෙයා කුඩයි l දෙක රින l එකේ මාපාංකය බෙදීම දෙක මෙයාට මෙයා කපල යනවා එක කුඩයි භාගේ මෙයා contradiction එකක් එම නිසා එකම ෆන්ක්ෂන් එකකට සීමාවන් දෙකක් තියෙන්න බෑ ලිමිට් ටෙස්ට් උනි. මේ ඔප්පු කිරීමෙන් ඩෙරිවේෂන් එක කරන් ගියේ. මම හිතර මේක ඔප්පු කිරීමෙන් නැහැ. ඒතරෝ ගන්න තැන දෙන්න සරල දෙයක් තමයි. මේ වගේ එකක් දුන්නත් ඩිෆිනිෂන් එක ප්‍රූව් කරන්න මේ ලිමිට් එක 9 කියලා. ඒතරෝ එකම ෆන්ක්ෂන් එකකට එකම තැන ලිමිට් එකක් තියෙන්න බෑ. ලිමිට් එක යුනික්. ඒක නිසා හෙන්ස් ලිමිට් ටෙස්ට් යුනික් ෆෝර් අ ෆන්ක්ෂන් ෆෝර් අ පර්ටිකියුලර් වැලියු x වැලියු. එනි මොකලට කියන්න පුළුවන් මේක වැඩිද? uniformly continuous එකට අතර මන්නේ මං කව දැන් ගන්න ලොකනේ ඔයගොල්ලන්ගේ මාක ටියුට් එකක් තියෙනවා ඔප්පු ගන්න දීපු කර මට ගන්න හදලා පෙන්නන්න දැන් show that right show that for each a greater than or equal to 0 there exists a unique real number such that x squared equals මම මේක පෙන්වන්න කියලා තියෙන මෙහෙමයි මම ඩකල කරගෙන මත මේ ඔයගොල්ලන්ගේ රෙකෝඩින් දිනනවා මට කියලා ගන්න පුළුවන් then show that For all a greater than or equal to zero, there is a real number such x squared equals right. Right. Show that for each a greater than zero, there is a unique real number. अब इतने में हम करने पड़ते हैं इतने x squared नहीं right. इतने करने पड़ेंगे x squared equals एक नंबर के तात्विक संख्या का वर्ग या कितने में अब लिया ने पड़ेंगे ना बिना ने देने there is a unique real number x greater than zero. Unique x. X greater than or zero right. हाँ. මට මෙහෙම කරන්න පුළුවන් show that for all greater than or equal to 0 right මට ගන්න පුළුවන් මම ගන්න for all x greater than or equal to 0 root x මම root x ලා ගන්නවා root x එකනේ මෙයාගේ ධනාගේ විතරක් මෙයාගේ ධන root x කියන එකේනා අපි දන්න විශාලය හෝ සමානයි බිඳුව වෙන වැඩේ ඕකේ කියන ඕනම ධන සංඛ්‍යාව ඒක අපි දන්නේ root x function ඊට පස්සේ මෙයා මෙහෙම වෙනව නම් right මෙයා මෙහෙම වෙනව නම් ඊට සමව ගන්නවා එමනි සෝ ගත කරන බලා for all a greater than or equal to 0 root a greater than or equal to 0 මම එක දනගේ ගත්ත ඊට පස්සේ මට ගන්න පුළුවන් ඒ කියන්නේ මේ දැන් මම මෙයා ගන්නවා x කියලා ඈ මම ගන්නවා මෙයා x කියලා ගත්තොත් ඒ කියන්නේ මේ a කෙනෙක් නද විචාර සමානයි ඒත් මම ගන්න let
equal root 3 तो मेरा एक आ गया so that x squared equal minus 3 अब पेन नो ने यूनिक किया ना खाता इन थावाए इन्द्र बह गए अन let x not squared let x not greater than equal 0 and x not squared equal a then දැන් ගන්න මට එනවා දැන් මෙතන මට එනවා x වර්ග x squared equal x not squared රෝ ඉදිරියට දෙපැත්ත අඩු කරන්න මට මෙයාගෙන් එනවා x squared minus x not squared මෙයා equal 0 මට එනවා x minus x not what times not plus x මෙයා equal 0 මෙයා කවදාවත් බිඳුවක් වෙන්න බෑ ඒ නිසා මෙයා බිඳුවක් වෙන්න x equal x not ඒකයි මිනිසක් දෙන්නේ ඉන්නේ බෑ මුලින්ම පෙන්වුව එක්කෙනෙක් ඉන්නවා කියලා ඊළඟට පෙන්වුවා ඉන්නවා හැබැයි දෙන්නෙක් ඉන්න බෑ වෙනස් දෙන්නෙක් ඉන්න බෑ ඉන්නවා නම් එකම එක්කිනා වෙන්නවා හරි අයි පාස් කරන්න පුළුවන් ඔයගලන්ට මොනව කවුරුත් දෙක දෝන හදා ගන්න බැරි වෙච්ච තකාල කියන හද හෙලෝ हेलो हरिद एक मल्ली डिपेंड है ना वहाँ सामान्य डेफिनेशन ने करांगे ना वाला देखने कार दिनो आइए आपे प्रूफ वाला अंतिम एफ साइलेंट है देखने मुड़े थी अगेन गन्ने ने तो एफ साइलेंट का समान कराना पुलु आंधे एक बड़ा नो देखने गान अनुए का डिपेंड है ना සාමාන්‍යයෙන් නම් අනිවාර්යයෙන්ම මුලදී එප්සිලන් එක ගාවගෙනම යන්න ඕනේ නැත්නම් වාට අන්තිමට කොහොමද එප්සිලන් එක දාන්නේ ඔය එප්සිලන් එක රිලේෂන් නැති වෙන්නේ මේ මට පොඩ්ඩක් 2018 එප්සිලන් දැන් අර සමාන ගණන්වලදී එප්සිලන් බෙදීම දෙක වගේ ගන්නවනේ අපි මුලදීම ඒ කියන්නේ එප්සිලන් කියන්නේ ඕනම සංඛ්‍යා කියලා එතකොට අපිට ඒ වගේ එකක් අරගෙන එප්සිලන් ඩෑෂ් වගේ එකක් අරගෙන අන්තිමට අපිට පුළුවන් ද ඒක මොකක් හරි එප්සිලන් බෙදීම මොකක් හරි ආවට පස්සේ ඒක සමානයි එප්සිලන් කියලා ओ एप्सिलॉन डैश वगैरह का अंतिम मतलब अगर लेट एप्सिलॉन इक्वल टू एप्सिलॉन नहीं कहूँ रहना प्रश्न है अबे ये त्रिपद के विधि आरंभ किया ना लास्ट नहीं कटवाड़े बोले कि चेप पे कटवाड़े लिया नहीं हिला मुलीम भारी के दाला पटांगत ने वैरी लास्ट है फॉर बार इंगेरा के नहीं के कटवाड़े बोले यहाँ दंगे ना अगर इधर मुल उठे इधर सोने के दाला मुलीम पटांगन लिमिट पॉइंट्स हमारा पटा दिलास दहाड़े पेपर एक करोड़ रिवन पढ़ना टेबल दिख पाई हमारे मतलब ना दिख पता नहीं नंबर सेव करने की पिने हाँ දැන් 18 මට වෙරනේ මට 18 කවුරුද තියෙන කෙනෙක් කියන්න පොඩක් කරා 18 වෙරේ මන් දැකලා බලමු මත්තකේ බලන්න බලන්න 18 තිබ්බේ නැහැ නේ අයියේ ආ තිබ්බේ නැද්ද සතුරුයි එන කවුරු මට 18 හදන්නේ කියලා තිබ්බා 18 කවුරුද මේ හල් බෝත් කියලා ගා මං ගාවි තියෙනවා මගේ නම් එක මං චැට් එකේ දාන්න WhatsApp එක දාන්න ඔක ඉතින් ආවද දෙන්න දැන් ඔක ජාතික වස්තු जाति वस्तु नहीं है क्योंकि पुद्दी देवर जाति वस्तु के मर्दी देन ओके मर्दी नहीं है उन्हें पुद्दी देवर हर दे टकले दिन का ना तंग हमारे देश दासी वगैरह का हम अनित्य में तीन लिमिट फंक्शंस वगैरह था माँ हाँ सर देश दास ओके देश दास ओगल बटा ओपन करके नोगल के डिवाइस से रख डोमेन x තාත්තික සංඛ්‍යා අයින් කරන්න බිඳුව කියන එලිමන්ට් එක මොකද බිඳුව දාන්න බෑ මෙයා අන්ඩිෆයිනයිට් වෙන්න find f0 so that f is right continuous at 0 right continuous කියන්නේ මෙයාගේ ලිමිට් එක ලිමිට් x goes to 0 පොසිටිව් සයිඩ් එකෙන් sin² x sin 1 inverse x මෙයා equal වෙන්න ඕනේ අපේ f0 ට අපි define කරන f0 ට අපි ඉස්සෙල්ලා මෙයා හොයලු अत्र मेके गुवा लिमिट एक्स ग्रेटर दैन जीरो पॉजिटिव साइन स्क्वायर्ड
x sin 1 over x මට මෙයා ගන්න පුළුවන් sin limit x goes to 0 sin squared sin 1 over x divided by 1 over x කියලා මට ඔය විදිහට ගන්න පුළුවන්. දැන් මට x කියන එක නා 0 වලට යනකොට මෙයා අනන්තයේ දක්වා යනවා. අපි දන්නවා sin x sin 1 over x කියන එක නා අපි දන්නවා sin theta කියන එක නා හැමතිස්සෙම ධන 1යි ඍණ 1යි අතර ඉන්නේ. මට ඒක නිසා ගන්න පුළුවන් sin 1 over x divided by 1 over x limit x බිඳුවට යනකොට මෙයා බිඳුවට යනවා. එනේ මේ සමස්ත ඇතුලේ කා බිඳුවට යනවා. බිඳුවට යනකොට මේ මුළු ලිමිට් එකම යන්නේ බිඳුවට. ඒක ඊළඟ ගානක් හරි. මෙයා පොසිටිව් ලි ගැත්ත අවුලක් නැහැ, නෙගටිව් ලි ගැත්ත අවුලක් නැහැ හරි. මොකද කොහොම ගියත් q යන්නේ බිඳුවට. මට මෙතනින් එනවා මෙයා 0 කියලා. එතකොට f බිඳුව කෙනෙක් කෙනා මට ගන්න පුළුවන් 0 කියලා. එතකොට f බිඳුව කෙනෙක් කෙනා 0 කියලා ඩිෆයින් කරොත් මගේ ෆන්ක්ෂන් එක රයිට් කන්ටිනියස් වෙනවා අදාළ වැලියු එකේ. අදස පැහැදිලි? පැහැදිලිද? හෙලෝ. පැහැදිලිද? ඔකේ දහපු එක නෝම f බිඳුව 0 වෙන්න ඕන කියන්නේ හෙලෝ හෙලෝ ඔව් ඔව් හරි ඊටසාර තියෙනවා මෙයා රයිට් ඩිෆරන්ට් ඩෙරිවේටිව්ද කියලා. ඒත් ඩෙරිවේටිව් කියන්නේ මොකද්ද? ඒක ඩෙරිවේටිව් එක නැත්නම් මටත් ලොකු ෂෝ එකක් නැහැ. රයිට් ඩෙරිවේටිව් වෙනවා නම් මට එනවා මෙයාගේ රයිට් ඩෙරිවේටිව් කියන්නේ ලිමිට් x 0 මෙයාගේ ෆන්ක්ෂන් වැලියු එක minus divided by x minus 0. මම යා ගන්න පුළුවන් limit x go to 0 plus කියන එක නමට ගන්න පුළුවන් sin squared x 1 over x divided by x. මට ඕනේ ගන්න පුළුවන් if right to be 0 with the equation b to if so what's the derivative with me right. මම ගන්න පුළුවන් නේ. මම ගන්න limit 0 plus කියලා ගන්න. මෙයව මම දාගන්න sin squared x sin 1 over x divided by x squared sin 1 over x මෙයාගෙන් වැඩි ගන්න x sin 1 over x. අපෙන්නවා මෙයා සීමා බිඳුවට යනවා. අපිට පෙන්වන්න පුළුවන් ත්‍රිකෝණමිතිය සීමා පාවිච්චි කරලා x square sin 1 of x මට වෙනල් බල මෙයා සීමා බිඳුවට යනවා. එතන මොකක් හරි කෝෆිෂන්ට් එකක් කියමට මේ කෝෆිෂන්ට් එක මිස්සලා තියෙන. මෙතන මේ මෙයාගේ වර්ග කළේ ඍට ගන්න පුළුවන් sin වර්ගයේ x square sin squared. එතන මෙයා අනිවාර්යයෙන්ම 0 වලට යනවා කියලා වෙනල් බල සැන්ඩ්විච් ප්‍රමේය දාලා මම ඒ ලෙවල් ගණිතය පොන්න මේක පෙන්වන්නම්. ඔයාලට මේක 1 වලට යනවා කියලා පෙන්වන්න ගන්න පුළුවන්. ඒක මොකද එකම යට එකා බිඳුවට යන්නේ, උඩ එකත් බිඳුවට යන්නේ. එහෙම ගත්තොත් මොකද යට කෝණෙත් බිඳුවට යන නිසා මේ මෙයා බිඳුවට යනතර රයිට් ඩෙරිවේටිව් එකත් 0 වලට යනවා කියලා ඔයගලන්ට පෙන්න ගන්න පුළුවන් වෙයි ලිමිට් එක. ඒක ඊළඟ ගානක් වයිදෙන එක හදලා පෙන්නන්න ඕනේ දැන්. ඒක ලොකු අවුලක් නෑ. කියන්නේ මෙතන එකම කෝණ යට හදාගත්තා. මෙතන ට්‍රයැන්ගියුලර් ලිමිට් එක දැම්මම මොකද? අපි දන්නවා x sin inverse 1 over x. අපි කලින් පෙන්නුවානේ. මෙයා ලියා ගන්න පුළුවන් sin 1 over x එතන 1 over x කියලා. එතන මෙයා මට බිඳුවට යනවා කියලා පෙන්වන්න පුළුවන්. එතකොට කෝණේ බිඳුවට යනවා. එතන sin කෝණයට මෙයා කිලිම වර්ගමූල කියන වර්ගය එලියට නම් ගත්තට පස්සේ මෙයා ලියෙත හැකි ලිමිට් x 0 to positive sin x sin 1 over x sin 1 over x සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය වතාවක් ලිමිට් x 0 වලට යති x sin 1 over x වතාවක් ලිමිට් x 0 වලට යති sin 1 over x. මට ඕන මේක මේ අර දාන්න පුළුවන් සැන්ඩ්විච් තියරම් එක. මට මෙතනින් දා ගන්න පුළුවන් මෙයාට සැන්ඩ්විච් තියරම් එක දාන්න පුළුවන් මෙයා බිඳුවට වඩා ලොකුයි. ඒ කියන්නේ මේ මෙයා මේ sin වර්ගයේ x එකක් ඉන්න නිසා මට sin වර්ගයේ x කියන එකකට දාන්න පුළුවන් මෙයා x go to x කියන මෙතන sin වර්ගයේ දාලා මට දාන්න පුළුවන් limit බිඳුවේදී sin squared 1 of x කියන එක නා මෙයා කුඩායිකව සමානයි එක විචාලයව සමාන ඍණ එක. මෙයා මොකට කියත් ධන එක හා ඍණ එක අතර ඉන්න ඕනේ කියලා මට දාන්න පුළුවන්. එතන sin වර්ගයේ තියෙන නිසා මෙයා කුඩායිකව සමානයි එක කියලා දා ගන්න පුළුවන් සා විශාලව සමානයි බිඳුව. අපේ ලිමිට් එක මෙයා මෙයාට දාන්න පුළුවන් මෙයා සමානයි එක මෙයා කුඩායිව සමානයි ලිමිට් x මට මේක ගන්න පුළුවන් මැක්සිමම් වැලියු එක ආදේශ කරත් sin x වඩා sin කෝණයක් හැමතිස්සෙම හෝරින එක අතර ඉන්න කෙනෙක් වර්ගය අනිවාර්යයෙන්ම එකට වඩා අඩු වෙන්න ඕනේ. එතන මෙයා හැමතිස්සෙම මේ ෆන්ක්ෂන් එක එකට වඩා අඩු එක්කෙනෙක් කියන්නේ මගේ ලිමිට් එකත් එකට වඩා අඩු වෙන්න ඕනේ.
इतने में आगे लिमिट का मौका होना में देना अतर में तो कलापी नहीं करने में खबर आवाज अनंत एट एंड है में लिमिट एक निशा में आप फाइनेंट वैल्यू आप पेना निशा में आप बिंदु आप पेने में आप फाइनेंट है में दिस समय में आप बिंदु है बिंदु बता बिंदु बिंदु आई बिंदु बता फाइनेंट वैल्यू का में आप बिंदु आप पेने इट पास से मेक अप मांगे तने का लोको वाला ने वो नाट नॉर्मल ए लेवल सैंडविच तेरा मेक अप आप चिकल मेक अप कराना पुलवा मेक एक में ज्यादा स्तम्भ में मे फिता आगे कि साइन वर्ग विशाल මෙයාට මෙන්න මේ පාට් එක විතර මෙයා සමාන මිලිමීටර් එක එන්නේ මිලිමීටර් එක මෙතන යටේ ලිමිට් එක මෙයාට එක දැම්මට පස්සේ ලිමිට් x go to 0 sin squared ඔය අතුරු ඉන්න එකට sin කෝණේ වර්ගය වතාවක් x මොකද මම මෙයාට එක වෙලාවක බිඳුව දානවා වමට අරන් යන්න අනිත් වෙලාවෙ එක දාන sin වර්ගයේ පදයට එතන x වතාවක් මෙයා ඉතුරු වෙන්නේ එතන මෙයා බිඳුව කියලා මම දන්නවා x බිඳුවත් මෙයා බිඳුව කියලා දන්නවා එතන මේ පාට් එක බිඳුව සහ 1 අතරේ ट्रायंगल इक्विटी किंग मेतरन लिमिट टेक वाटर के लिए में लिमिट टेक लेसे में कैलकुलेट करना बिंदु तो मैं देखा कि लिमिट टेक अनिवार्य बिंदु इन्होंने सन्निति रहम के साथ ये अन्य अन्य है अबे डी पार्ट टेक वाले प्लस है डी पार्ट टेक क्या ने महिमा दे एक अंक करना शो दैट फॉर ऑल एक्स जीरो टू इनफिनिटी मैं आगे वाई के लिए किने एक्सिस्ट ना जीरो टू एक्स सच दैट साइन स्क्वायर्ड x sin 1 over x meya kuda wenawa x watawak y y sin 1 over y yata cos 1 over y dan banne me wage ek asamanathawak ganne ekithama mata derivative gan kiyala thiyena nisa lesima wediye thama me apawichch ganna mean value theorem ek man hema kare ehi kiyala passe thiyedi api nikamata meya wakalnika meya wakalnika right man ganna me fx kiyala man ganna f dash x meya samanai देखाई साइन एक्स साइन वन ओवर एक्स है ना देखाई साइन एक्स वन ओवर एक्स देखाई साइन एक्स वन ओवर एक्स टाइम्स है ना मैं वक़ल निकालना मटे ना ऐसे लोटी के मैं वक़ल निकला हमें एक्स वक़ल निकला हमें इकाई साइन वन ओवर एक्स दान एक्स दिया करना कॉस वन ओवर एक्स एक एक्स वक़ल निकला हमें रीना एक एक्स वर्ग है මෙයා මට එනවා 2 sin x sin මට මෙයා එනවා sin 1 of x ප්‍රින 1 x cos 1 of x දැන් බලන්න මෙයාගේ සහ මෙයාගේ යම්කිසි සමානකමක් පේනවද මෙයාගේ සහ මෙයාගේ මොකක් හරි එකක් පේනවද නිකන් මෙයා ඇතුළේ ඉන්නා වගේ නිකන් මෙයාට y දාලා වගේ එකක් පේනවද නිකන් මේ පාට් එකට මෙයාට y එකක් දාලා මෙයාට නිකන් y එකක් දාලා වගේ එකක් පේනවද දැන් මම ගන්නවා f dash x කුඩයි හෝ සමානයි බලන්න මේ පාට් එක මෙතන sin sin පදයෙන් මේ පාට් එක දෙකට වඩා අඩු හරි මේ පාට් එක දෙකට වඩා අඩු right මේ පාට් එක මෙයා දෙකට වඩා අඩු වෙනවා මේ කැලල දෙකට වඩා අඩු ඊට පස්සේ මම ගන්නවා මෙයා දෙකට වඩා අඩු නිසා මෙන්න මේ පාට් එක මෙතන sin sin inverse for all x into 0 to infinity there exists y into 0 to x මට ගන්න පුළුවන් such that f dash x equal to f dash y equal වෙනවා මට ගන්න පුළුවන් f minus f0 divided by x වෙන right මට විදියට මෙයාව ගන්න පුළුවන් වෙන්නේ right අන්න මේ ආකාරයෙන් මෙයාව ගන්න පුළුවන් නේද ඉතින් මෙයාව කිලිම ආදේශ කරනවා
F0 කියන්නේ බිඳුවයි කියලා අපි දන්නවා මට මෙතනින් ගන්න පුළුවන් F'y සමාන වෙනවා Fx බෙදීම x right සරලද ඊට පස්සේ මට කලින්ම මේව දා ගන්න පුළුවන් මම කලින්ම F'y කෙනෙක් කෙනා මට ගන්න පුළුවන් මෙතනින් right y කෙනෙක් කෙනා මට ලියන්න පුළුවන් F'y මෙයා සමානයි 2 sin y sin 1 over y මෙයා ටයිම්ස් x නට y වදාන්න sin 1 over y sin 1 over y minus 1 over y cos 1 over y right තමයි නේද මෙයා සමාන කලින් ආ මෙයා F'y කෙනෙක් කෙනා සමාන වෙනවලු F'x බෙදීම x ආදේශ කරා fx බෙදීම x right fx බෙදීම x කියලා නේද fx බෙදීම x මීන් වැලුව තියරම් එක ආදේශ කරන්න මට එනවා F'y කියන එක කෙනා 2 sin y sin 1 over y මෙයාට අනිත් sin 1 over y minus 1 over y cos 1 over y මෙයා සමාන වෙන්න ඕනේ මගේ ෆන්ක්ෂන් එක දෙන්නේ sin squared x sin 1 over x මෙයා බෙදීම x right ඔක තමයි තියෙන වැලියුව එක. correct. මේ දෙක අයින් කරගන්න මම දැන් දෙකක් කින් නැති සීන් එකක් තියෙනවා බලමු. ඊට පස්සේ මම දැන් මෙතන මෙන්න මේ යගේ තියෙන නිසා මෙයාට අසමානතාවක් දාගන්නත් ඉස්සෙල්ලා මම මෙයාව හදාගන්න මට එනවා sin² x sin 1 over x මට මෙයාව ලියා ගන්න පුළුවන්. මම මෙයාගේ බෙදීම y එක කියලා ගන්න මට එනවා x බෙදීම y වතාවක් 1 over y න cos 1 over y මේ අවතාවක් 2 sin y sin 1 over y දැන් බලන්න මේ ෆන්ක්ෂන් එක මේ ෆන්ක්ෂන් එක දිහා පොඩ්ඩක් බලමු මම කරන sin sin 1 over y මෙයාගේ උපරිම වගේ හොයාගත්තා නේද මෙයාගේ අපි අවකලනය කළ බැලුවොත් මට මෙයා එනවා cos y sin 1 over y මේ අවතාවම ඩියර dy කියලා මේ y කින් අවකලනය කළොත් මේ අවතාවක් y sin 1 over y චර sin 1 ඍණ 1 over y cos 1 over y කලින් ගමනින් ඕම එකක් මතේ දැන් බලමු මෙයාගේ අවකල සංගුණක මම ඉන්න ගන්නවා y දැන් අනිවාර්ය අපි දන්නවා sin කෝණය يعني මේ sin කෝණය එක්ක බලනකොට මෙයාගේ මට කිසිම අයිඩියාවක් ගන්න නම් බැහැ. මෙතන බෙදීම දෙකක් නැහැ නේ. මෙතන මම කට්ටුට කෙලින්ම නිකන් අරද්ද නැහැ. කෙලින්ම මෙයාව එකන වඩා පොඩි කරලා ගන්න පුළුවන්. मैं एक रोड़ा पड़ी कर लूँ नम्र कहते हैं कि साइन स्क्वायर गये एक्स साइन वन ओवर एक्स मैं आप पढ़ाई हो समान है एक्स बेटी में वाई बता हुआ एक्स साइन वन ओवर वाई बता हुआ कोस वन ओवर वाई बता हुआ देखा होगा मुझे तो मेरे में साइन कौन है पढ़ाई हो समान है ककेला पाविच कर तो समझ वरना मैं आगे मापांग क्यों ना दान पड़ा मुझे तो मैं दान आ गया निशानी वारे में मापांग के दान में मैं इतने देखा गाने मिस चला है अभी कोड़ा पास से ෂේප් එකේ හදලා බලමු මම හිතනවා ඒකේ ඒ කියන්නේ F බිංදුව සමාන බිංදුව කියලා බලන්න කියන්නේ ඒක පුළුවන් මල. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතනවා තමයි ඔයගේ ෆන්ක්ෂන් එක. ඔය ඩිෆයින් කරන ඩිෆයින් බිංදුව x සමාන බිංදුව විදිහට අනිත් වෙලාවට වගේ එක්ස්ප්‍රෙෂන්. එතකොට මේ බිංදුව මෙන්න මේ යගේ වාගේ x සමාන බිංදුව වගේට මෙයා අපි ඉවලුවේට් කරන්නේ. අපි නිකම්ම යා බිංදුවයි කියලා කියනවා. යා ඩිෆයින් කරලා දෙන්න. හරිද? හලෝ. रेकॉर्डिंग ओम करना वन ड्राइव लिंक को देना बलम ඊට පස්සේ මම වෙලාව තිබ්බොත් YouTube ට අප්ලෝඩ් කරන්න අයියා එක x y එක ඩිෆරෙන්ෂියල් නැද්ද ප්‍රූව් කරන්න කොහොමද ඉන්ටර්වල් එකකට ප්‍රූව් කරන්න ඍණ දෙක අතර ඩිෆරෙන්ෂියබල් නැහැ කියන්නේ x වල පහෙන් එකේ බලය ඩිෆරෙන්ෂියබල්ද නැද්ද ප්‍රූව් කරන්නේ කොහොමද ඉන්ටර්වල් එකකට ප්‍රූව් කරන්නේ x වල පහෙන් එක බලය මොන ඩිෆරෙන්ෂියබල්
x වල ඕනම් බලයක් ඩිෆරෙන්ෂියබල් ඒක ප්‍රූව් කරනවනේ ඒ වල කාලේ මොකද dr dx x වල n බලයේ nx n වෙන එක මේක ඕනම n එකකට වැඩි ලිමිට් fx ලිම් වගේ ප්‍රූව් කරනකොට fx - l epsilon දාන්න නැතුව fn 2m වගේ දාන්න ඕනි කියලා හිතාගන්නේ කොහොමද ඒක මල්ලී අර කියන්නේ අර p වල 2 3ක් ඉස්සරහට දැකලා ඒ කියන්නේ ගාන හදලා හදලා එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ අපි බලන්න ඕනේ අපිට අවසාන ප්‍රතිඵලය ඕනේ මේක. ඒකට යන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඔක අනිත් එක 1 over 2m epsilon කියන කොට දාන්න බෑ. අනිවාර්යයෙන් 2m + 1 වගේ එකෙක් දාන්න. හේතුව තමයි 2m දාලා බැරි වෙලාවට m බිඳ වුණොත් වැඩේ කියලා වෙනවා. හරි? ඒක නිසා epsilon දානකොට අනිවාර්යයෙන් මතක තියාගන්න 2m + 1 වගේ දාන්න හරේ බිඳ වෙන්නේ නැති. ඒක ගැන සැලකිලිමත් වෙන්න. තව ප්‍රශ්න තියෙන මොනවාරි? හෙව්. Prove the existence of infinite using the existence of sup with suitable conditions. What is? Quantum interval like can we set take it? And existence of infinity using the existence of sup with the suitable conditions. Or in a bigger no let a bounded below. And මම ගන්නවා let b is the set where a belongs to a so minus a where a belongs to a ඒ කියන්නේ a කෙනෙක් කෙනාගේ හැම එකකම නෙක් වගේ එන මම රින එකෙන් වැඩි කරලා ගන්න එහෙම වුණාම b is bounded below bounded above then we have supremum b exist. මට දැනගන්න පුළුවන්. එම නිසා මට ගන්න පුළුවන්. For all minus a greater than b there exist. So for all epsilon greater than 0 there exist minus a no in b such that minus a not plus epsilon greater than supremum of තමම දන්නවා minus a not කියන එක නම මම දන්නවා minus a not අපිට මෙයාම නේද for all epsilon greater than 0 there exist a not an element of a such that minus a not plus epsilon greater than supremum of b මම මෙතන ගන්නවා මෙයා equal දෙපැත්තම රිනේම් වැඩි ගන්න a not minus epsilon less than minus supremum of b මේ මොකද්ද මේ දි? Definition of in. එම නිසා INF a equals minus supremum of b root. හරිද? Hello. හරිද? Hello. හරිද? හරි. හරි. Thank you. මම හිතන්නේ ඔය ටික ගැන මම හිතා ප්‍රශ්න නම් මම හිතන ඔයගොල්ලන් ගොඩක් අහලා තිබ්බා මම හිතන්නේ ඔයගොල්ලන්ගේ තව ඇත්තටම මේ මේකේ වෙලාවක් ඇත්තටම මට දෙන්නේ පැය දෙකක් වගේ ලා මම හිතනවා මම විශ්වාස කරනවා ඔයගොල්ලන් ප්‍රශ්න වලට ගොඩක් උත්තර දුන්නා කියලා ඇත්තටම මම හිතුවෙත් නැත්තනම් ප්‍රශ්න ඇහුණා අය ෆන්ක්ෂන් එකක ඉන්ටර්වල් එකකට කන්ටිනියුටි ඩිෆරෙන්ෂියබිලිටි කියලා ප්‍රූව් කරන්නේ කොහොමද ඒතකොට මම කරන්න තියෙන අවශ්‍යතාව දෙක ප්‍රූව් කරනවා ඩිෆරෙන්ෂියබල් නම් ඔයා පෙන්වන්න ඕනේ මෙන්න මේ ලිමිට් එක එක්සිස්ට් වෙනවා කියලා. ඒ කියන්නේ අදාළ ඉන්ටර්වල් එක ඇතුලේ මෙන්න මේ ලිමිට් එක එක්සිස්ට් වෙනවා ඩිෆරෙන්ෂියබල් නම් අදාළ ඉන්ටර්වල් එක ඇතුළේ ලිමිට් x goes to a fx - fa goes to x - a මෙයා equal වගේ f' a එහෙම නැත්නම් f' x කෙනෙක් නෝන් දැන බලන්න ලිමිට් delta x goes to 0 fx + delta x - fx - delta x නොවේ සීමා දෙකෙන් එකක් ඔයා ලියලා මෙයා එක්සිස්ට් වෙනවා කියලා පෙන්නන ඉන්ටර්වල් එක ඇතුළේ ඩිෆරෙන්ෂියබල් පෙන්නන හරි හැබැයි ඔයාට ඕන නම් මෙයාව පෙන්වන්න මෙයාව කන්ටිනියස් කියලා පෙන්වන්න ලිමිට් x goes to a fx කියන එක නේ හැමතිස්සම fa ම වෙනවා කියලා ඔයාගේ ඉන්ටර්වල් එක ඇතුළේ. ඔය මම ඔයගලන්ට දාපු YouTube playlist එකේ වීඩියෝ නම්බර් 1 2 3 තුනම තියෙන ලිමිට්ස් ගැන ඒකේ පැහැදිලිව ඔය හැම එකම විස්තර කරලා දෙනවා. මම හිතන්නේ පැය දෙකේ වීඩියෝස් දෙකකුයි පැය එකේ විනාඩි 45ක් වගේ වීඩියෝ එකක් විදිහට. Thank you.
point කියනක මල්ලේ හරියටම මම පොඩ්ඩක් definition එක බලලා කියන්න මට පොඩ්ඩක් අර වචන සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම චුට්ටක් ඒක කල්පනා කරලා කියන්න interval එක set එකට consider කරලා කොටස් දෙකකට හදලා interval එකට කියන්න පුළුවන්ද ඔව් හැබැයි දෙකේම function එක continuous කියලා වෙන වෙනම පෙන්වන්න ඕන අයිය differentiable uniform which is continuity එක imply වෙනවා කියලා කියන්න පුළුවන්ද differentiable වලින් imply වෙනවා කියලා කියන්න පුළුවන් ඔයගේ derivative එක bounded නේද එන වාගේ වට හම් වෙන ඩිෆරන්ස් ඩෙරිවේටිව් වෙන වාගේ අවකල සංගුණකේ බවුන්ඩඩ් නම් ඔයාලට කියන්න පුළුවන් ඒ ඉන්ටර්වල් එක ඇතුලේ ඒක යුනිෆෝම් සෝරි ලිප්ටිස් කන්ටිනියස් වෙනවා කියලා යුනිෆෝම් එක මට පොඩ්ඩක් චෙක් කරලා බලන්න මට හරියටම ෂෝ එකක් නැහැ. අගෙන ගන්න එක පාට් එක එකට එන ෆීඩින් එක යුනිෆෝම් කන්ටිනියස් කියලා කියන්න බැහැ කියන එක හරි. ඔබ සමහරක් වල ඩෙරිවේටිව් එක බවුන්ඩඩ් වුණත් යුනිෆෝම් කන්ටිනියස් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. අනිවාර්යෙන් දාන්න මල්ලි ඇත්ත මේ මට ඔකල දන්නවද දැන් මට කොවිඩ් පොසිටිව් වෙලා හිටියා මම උගේ කාලේ මම ඉතින් මේ ඉඳන් තමයි වැඩ අරන්. x b for එකනේ අපි මේ පොසිටිව් ඩිෆිනිට් එකක් ගන්න මෙයා මේ ප්ලස් කතාව කතා කරන්නේ මයිනස් කතාව කරගෙන මේ ලිමිට් එකක් ගන්න. එතකොට අපි ඩෙරිවේටිව් එක කියන්නේ මේ normal limit එක. එතකොට මේ දෙක මේ limit දෙකම සමාන වුණොත් තමයි ඔයාලට ඩෙරිවේටිව් එකක් තියෙන්නේ. ඩෙරිවේටිව් එකක් තියෙන නම් right hand side ඩෙරිවේටිව් එකයි left hand side ඩෙරිවේටිව් එකයි දෙකම සමාන වෙන්න ඕනේ. අයි ෆන්ක්ෂන් එකක් ඩිෆරෙන්ෂියබල් වෙන්නේ f' x එකක් වෙන්න ඕනේ නැත්ද හැම පොයින්ට් එකකට. ඕක රියල් ෆන්ක්ෂන්ස් වලට නම් රියල් නම් එකක් වෙන්න ඕනේ. හැබැයි ඔයගොල්ලෝ කොම්ප්ලෙක්ස් ෆන්ක්ෂන්ස් ගැන හිතුවොත් ෆන්ක්ෂන් එක කොම්ප්ලෙක්ස් ෆන්ක්ෂන් එකක් වුණා ප්‍රශ්නයක් නෑ. ඒ වගේම වෙක්ටර් වැලියු ෆන්ක්ෂන් එකක් ගත්තොත් ෆන්ක්ෂන් එක වෙක්ටර් එකක් වුණත් අවුලක් නෑ. එන මොකක් හරි වාගේ ඩොමේන් එකේ තියෙන වැලියු කෝඩ් මේ රේන්ජ් එකේ තියෙන වැලියු එකක් වෙන්න ඕනේ. එච්චර. ඇත්තටම ඔයගොල්ලෝ රියල් ෆන්ක්ෂන් ගැන කතා කරනවා නම් ඔව් ෆන්ක්ෂන් එක රියල් වැලියු එකක් වෙන්න ඕනේ. නමුත් ඇත්තටම ගණිතය කතා කරොත් ගණිතයේ තියෙන රියල් වැලියු ෆන්ක්ෂන් විතරක් නෙමෙයි වෙක්ටර් වැලියු ෆන්ක්ෂන්ස් තියෙනවා කොම්ප්ලෙක්ස් වැලියු ෆන්ක්ෂන්ස් තියෙනවා ඒ දෙකම. ෆන්ක්ෂන් එකක ඉන්වර්ස් එක තියෙන නම් 1 to 1 විතරක් වුණාම ඇතිද නැත්නම් 1 to වෙන්නත් ඕනේද ෆන්ක්ෂන් එකක ඉන්වර්ස් එක තියෙන 1 to 1 වුණාම ඇති ඔයා ඉන්වර්ස් ෆන්ක්ෂන් එකේ ඩොමේන් එක විදිහට රේන්ජ් එක ගන්නවා හැබැයි ඔයා ඉන්වර්ස් ෆන්ක්ෂන් එකේ ඩොමේන් එක විදිහට කෝ ඩොමේන් එක ගන්නවා නම් අනිවාර්යයෙන්ම 1 to එකක් වෙන්නත් ඕන තව ප්‍රශ්න තියෙනවද තමයි මේ දවස් මාකර දෙවෙනි කුප්පිය සතුටුයි එහෙනම් ඒ ටික නම් තියෙන්නේ මට රෙකෝඩින් එක මම ස්ටොප් කරන්න මට නෙක්ස්ට් වීක් වගේ ඉමුනත ඔකට තව දවසක් ඔන්න දාගන්න පුළුවන්. මම දෙනවා මට ප්‍රයිවට් මෙසේජ් එකක් දෙන්න ඕනේ. නෑනි. අන. ඉන්ටර්වල් එකක් ඇතුලේ කන්ටිනියස් කියලා කියන්නේ ඉන්ටර්වල් එක ඇතුලේ ඕනම එකකට අර මම කියපු මේ කන්ටිනියස් එකේ ඩිෆිනිෂන් එක තියෙනවා කියලා ප්‍රූව් කරන්න ඕනේ මෙන්න මෙයා. එන වාගේ ඒ කියන එක කෙනා වාගේ ඉන්ටර්වල් එක ඇතුලේ ඕනම ගයක් වෙනකොට මේ මෙයාව තියෙනවා කියලා පෙන්වන්න ඕන. අයි ෆන්ක්ෂන් ඉන්ටර්වල් එක ඕපන් ඉන්ටර්වල් එකක් වුණත් ෆන්ක්ෂන් එක ලිප්ටිස් කන්ටිනියස් නැත්නම් ඉන්ටර්වල් කන්ටිනියස් වෙනවා කියලා ගන්න බැරිද? ඩිපෙන්ඩ්ස් ඔන් ද ඉන්ටර්වල්. ඩිපෙන්ඩ්ස් ඔන් ඉන්ටර්වල් ඇන් ෆන්ක්ෂන්. ඒක කියලින්ම කියන්න බෑ. රියල් ඇනලිසිස් වල ප්‍රූෆ්ස් වලට ලොජික් තියරි යූස් කරන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. මොකද ඩිෆිනිෂන්ස් වල ලිමිට්ස් වලින් තමයි ගොඩනගන්නේ. තියරි යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කියලින්ම ලොජික්ස් වල තියෙන නිගේෂන්ස් ගන්න දේවල් ඉම්ප්ලිකේෂන් ගන්න ඒවා සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. ඔයගන්ට මගේ YouTube වීඩියෝස් එක බලුවොත් තේරි left hand side limits equal right hand side limit equals කියලා පෙන්වන්න දැන් වලදී. ඔය ලිමිට්ස් වල and om එන දෙන පාවිච්චි කරලා තියෙනවා. අයි රින එක එකේද dx ඩිෆරෙන්ෂියබල් නෑ නේද? x මාපාංක ඩිෆරෙන්ෂියබල් නෑ නේද? රින එක එක. ඩිෆරෙන්ෂියබල් නෑ කියන්නේ මේ මාපාංක x ගත්තොත් එන්නේ මෙහෙම තියෙන්නේ. මෙහෙම එකක් එන්නේ. වාගේ මාපාංක except x equals 0. x equals 0 විදිහට ඩිෆරෙන්ෂියබල් නෑ. අනිත් හැමතැනම ඩිෆරෙන්ෂියබල්. ලිප්ටිස් කන්ටිනියස් වෙනවා ඩිෆරෙන්ෂියබල් නැහැ x සමානයි බිඳුවේ ඕකේ තවම ප්‍රශ්න තියෙනවද බ්ලූ
අයියට සෙට් තියරි වෙනම කලේ නැහැ ඒ තියරි වලට තියරි දැනගන්න ඉන්න ඕනේද ඒ අවශ්‍ය තියරි ටික මල්ලි මම ඉස්සරදී මුලින් කරලා තිබ්බා ඔයගොල්ලෝ නෝට් එකම මුලින් දැක්කා අනිවාර්යෙන් කරලා ඇති අයියේ fx x 3 බර ඉන්නේක ඉන්ටර්වල් එකේ fx uniformly continuous වෙන විදිය පොඩ්ඩක් කරන්න පුළුවන් ද අයියේ ෂණික ඉතින් ඔක uniformly continuous fx 3 කොහොම same delta නේ නෝඩ කරපල fx සමානයි x වල මාපාංක වල 3යි. ඒ රණ එක එක ඉන්ටර්වල් එකේ යුනිෆෝම්ලි කන්ටිනියස් සේම් ඩෙල්ටා. හැබැයි ඔතන සේම් ඩෙල්ටා වඩ ගන්න බෑ. ඒකට තියෙන ප්‍රශ්නට යුනිෆෝම් කන්ටිනියස් වල යවලක් තිනු කර සේම් ඩෙල්ටා හැම එකම වැඩ කරන්න ඕනේ. අපිට එක ඩෙල්ටා කෙනෙක් හැමතැනම හොයලා පෙන්නන්න බෑ fx x³ එක වෙනකොට. ඕනම ඩෙල්ටා එකකට පොඩි වෙනර. එනවාට ගිරිය මෙයා ගන්න පුළුවන් නම් ගන්න පුළුවන්. මට මෙයාට පෙන්නන්න තියෙන limit x goes to a x වල modulus එක 3 වෙද්දී මෙයා e වල මාපාංකය 3ට යනවා කියලා බෙන්නන්නදී එතන මෙයා ගන්න පුළුවන් for all epsilon greater than 0 there x is delta greater than 0 greater than x minus a greater than delta මෙයා imply කරනවා මෙයා less than epsilon කියලා නේද same delta එක ගන්න අමාරුයි මල්ලි මොකද හේතුව Lipschitz name uniformly continuous same delta work for everywhere ewanata balanna check karana man hitanne meka meka wad liya ganna puluwan me meya times x dana a work home karanne ne මේ දෙක වෙනම ආරම්භ මේ චුට්ට කරදර විදින්න සිද්ධ වෙයි මං හිතන්නේ මොකද මේක ඒ මත ඩිපෙන්ඩ් වෙනවා ගොඩක් මං හිතන්නේ යුනිෆෝම්ලි කන්ටිනියස් කියලා මේ චෙක් කරන කාරයට මට ලොකු අයිඩියාක් දෙන්න බෑ මං හිතන්නේ මේකේ ඔයගොල්ලන්ට වෙනම සයින් කරලා ගන්න මේක පොඩ්ඩක් මෙතන වෙනම ආරම්භ ඩෙල්ටා දෙක තුනක් කරගෙන ෆන්ක්ෂන් එකක් කියලා ගානක දීලා තිබ්බොත් අපිට ඕනෙම 1 to 1 1 to 1 many නෑ කියලා ප්‍රූෆ් එකකින් නැතුව කෙලින්ම ගන්න පුළුවන් ඔව් ෆන්ක්ෂන් එක කියලා දෙන්න පුළුවන් ෆන්ක්ෂන් එවරිවෙයර් ඩිෆයින් නිසා ඔව් අයි සීක්වෙන්ස් ඔෆ් පාර්ෂන්ස් කියන එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් සීක්වෙන්ස් ඔෆ් පාර්ෂන්ස් නිකන් හිතනවා මේ ෆන්ක්ෂන් එකක් ගන්නවා කියලා එතකොට මේ ෆන්ක්ෂන් එක ඔකට මේ වගේ AB කියලා ප්‍රාන්තයක් ගත්තොත් ඔකට මේවා බෙදන්න පුළුවන් විදි තියෙනවනේ මේකට අපි කියන පාර්ෂන් එක තව එක්කෙනෙක් කියන මම මෙහෙමනේ මේ බෙදන්නේ මම මේවා බෙදන්නේ මේ විදිහට ඒ වගේ බෙදෙන විදිය නම් කියන පාර්ටිෂන් එක. ඉතින් පාර්ටිෂන් සීක්වෙන්ස් එක නඩ පුළුවන් බෙදෙන පාර්ටිෂන්ස් ගන්න වැඩි කර සීක්වෙන්ස් එකක් හදන්න පුළුවන්. ඔයාගේ මාන් සම් එකයි ලෝවර් ඊමාන් සම් එකයි අතර ගැප් එක අඩු වෙන විදිය. ඒකට තමයි අපි කියන්නේ මේ පාර්ටිෂන් සීක්වෙන්ස් එක. ඒකන සීක්වෙන්ස් එකක් ගන්න පුළුවන් මෙන්න මේ ලිමිට් එක. මෙන්න මෙයාගේ මොඩියුලස් එක එප්සිලන්ට වඩා පොඩි වෙන විදිය. එතමන් ලිමිට් පොයින්ට් කියන වචනේ මට පොඩ්ඩක් එච්චරම ලොකුවට එකපාරට එනවා ඒක පොඩ්ඩක් ඔකට මැසේජ් එකේ වන්නම් මොකද්ද ලිමිට් කන්ටිනියස් කියන්නේ කන්ටිනියස් ඔන් fx කියනකොට කේසස් තුනක් ගණන් හදනක ලේසි තනි කේස් එකක් විතර හදන්න බලන්න ඔය වැඩේ පොඩ්ඩක් අමාරුයි මාපාංගේ තියෙන දකල්නේ දැන් මේකුණත් මේ ෆන්ක්ෂන් එකේ වුණත් ඇත්තටම x විශාලයි බිඳුව x කුඩායි බිඳුව කියලා නම් වෙන වෙනම අරන්ගෙන් හදුවත් වැඩේ ලේසි වෙයි ඒක කරලා මට හරියන සුවර නැහැ යුනිෆෝම් කන්ටිනියස් එක මොකද්ද වෙන්නේ කියලා රීමාන් එක මල්ලී ඇත්තටම ලොකුවට බලලා නැහැ මම ඔයගොල්ලන්ට මොකද රීමාන් එක මට තියෙන්නේ මොකද්ද කියලා ඇත්තටම ලොකුවට ෂුවර් කරන්නේ නැහැ ඔයගොල්ලන්ගේ මොකද්ද දාලා තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් රීමාන් වල අපි කරන්නේ normally epsilon නම් AS වලින් partition බෙදලා upper integral එකයි lower integral එකයි හොයන විදිය example එකකින් briefly මම කියනවා video එකේ තියෙනවා ඒතර අපි කරන්නේ සාමාන්‍ය ඕන partition එකක් ගත්තට පස්සේ ඒ අදාළ මම කම x සහ d partition එකක් තියෙනවා කියලා upper රීමාන් sum එක ගණිතී කරන්නේ නිකන් මේ වගේ වල partitions නේ මේ අදාළ කල අපේ ෆන්ක්ෂන් එකේ වැඩිම වැලියු වරන් අදින්න පුළුවන් ලොකුම ඒරියා එකට තමයි සමතුලිතතාවය අදින්න. ලෝවර් ඊමා සම් එක ගන්නකොට වගන්නේ ඒ අතර කල අපේ ෆන්ක්ෂන් එකේ ලෝවස්ට් වැලියු එක තමයි වාගේ මේ පිටු කෝණාස්ටි උස කියලා ගන්න. ඒක ෆන්ක්ෂන් එක මත ඩිපෙන්ඩ්. ඉන්ටර්වල් එක රීමාන් ඉන්ටර්වල් කියන දෙකේ වෙනස. ඒ කියන්නේ මල්ලි ෆන්ක්ෂන් එකක් අපි ඉන්ටර්වල් කියන්නේ මේ වගේ දෙකක් අතර වර්ගඵලය හොයනවා කියන එක සරල කතාවක් ගත්තොත්. එතකොට ඒක ඉන්ටර්වල් කරන එක විදිහක් තමයි රීමාන් ඉන්ටග්‍රේෂන් කියන්නේ. තොර රීමාන් ඉන්ටග්‍රේෂන් එකෙන් අපිට ඒ රීමාන් කන්ඩිෂන් එක පෙන්වන්න පුළුවන් ෆන්ක්ෂන්ස් අපි කියනවා රීමාන් ඉන්ටර්වල් ෆන්ක්ෂන්ස් කියලා.
ඉන්ටග්‍රේට් කර ගන්න පුළුවන්. ඒතර ඒ වගේ මොකක් හරි විදිහකින් ඉන්ටග්‍රේට් කරන්න පුළුවන් අපි කියන ඉන්ටග්‍රබල්. මෙන්න පැහැදිලි? i square root 2 ඍණ 1 කන්ටිනියු ඩිෆරෙන්ෂියල් ප්‍රූව් කරන්න කොහොමද? square root 2 ඍණ 1 ධන 1 අතර කන්ටිනියු ඩිෆරෙන්ෂියල් ප්‍රූව් කරන්න කොහොමද? ඍණ 1 බිංදුව පාට් එක කොහොමද හිතන්නේ? square root 2 කියන්නේ මොකක්ද? square root x නේ. ඍණ 1 බිංදුව පාට් එක වලට සරලව හිතන්න පුළුවන් මේ square root x කියන එක. square root 2 square root x square root x කියනක අපි ගන්නෙ root x ල මොඩියුලස් එක කියනනේ නේ ඍණ 1 බිංදුව පාට් එකේ තොර සරලව හිතන්න පුළුවන් මේම ගන්නවා නම් මේ නෑ ඔය ඍණ 1 බිංදුව පාට් එක ගන්න බෑනේ square root එකේ එයාගේ ඩොමේන් එක නෑ මොකද square root එක ගත්තොත් ඔයා මෙයාට ඍණ සංඛ්‍යාවක් දැම්මොත් තාත්වික සංඛ්‍යාවක් හම්බෙන්නේ අයියා රියල් ඇන්ඩ් රීමාන් ආන්සර්ස් එක ක්වෙස්චන් තියෙන පොත් මොනවද තියෙන කියලා අයියා රිෆර් කරමු. සාමාන්‍යයෙන් මම හිතනවා HK 1000 කවතේ ඇති මම ඇත්තට ලොකු රිෆර් කරලා නැහැ ඒක. ඊට අමතරව රීමාන් එහෙම මම පොඩ්ඩක් බලලා කියන්න ඇත්තට මම ලොකුවටම නැහැ. රීමාන් ඉන්ටග්‍රේෂන් ඒක මම පොත් රිෆර් කරලා සාමාන්‍යයෙන් normally ඕගොල්ලන්ට පොඩ්ඩක් මම ඔන්ලයින් පොඩ්ඩක් ඔයාලා බලලා කියන්න. අයියා ලිමිට් ප්‍රූෆ් එකේදී අපිට ඩෙල්ටා වලට අසමානතාවක් නැතුව ඩෙල්ටා වලට එක වගේ එකක් සමාන කියලා ගන්න හදුවට අවුලක් නැත අවුලක් නැහැ හැබැයි අන්තිමට ඔයා ඩෙල්ටෙක් කෙනෙක් කොයිලා පෙන්නන්න ඕනේ එප්සයිලන් කෙනෙක්ට වැඩ කරන ඩෙල්ටෙක් කෙනෙක් හොයන්න පුළුවන් කියලා පෙන්නනවා නම් අවුලක් නැහැ අයියා කවුන්ටබල් ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරන්නේ කොහොමද සාමාන්‍ය නේම වෙන එක සබ්සෙට් එකක් කවුන්ටබල් වෙනවා කියන්නේ කොහොමද කියලා පොඩි අයිඩියා එකක් දෙන්න පුළුවන් කවුන්ටබල් ෆන්ක්ෂන් let me check කවුන්ටබල් ෆන්ක්ෂන් කියන්නේ මොකක්ද ඇත්තට ලොකුවට මේක නැහැ countable functions na countable sets tiyena ne countable sets mal countable functions kiyala ganna mage ichch lokota halana me countable ekkene samana me ekkene countable set ekak kiyanne ma akkade set ekak tiyena na ma akkade countable set ekak ma akkade me tiyena na man ganna me mage nikila sankhya kulake මේක ඇතුළේ තියෙන ඕන සෙට් එක මොකක් හරි රිලේෂන් එකකින් වඩ පුළුවන් ඉන්ටිජර් එකකට සයින් කරන්න. ඒ කියන්නේ මොකක් හරි මෙයා ඇතුළේ තියෙන නම් එලිමන්ට් මම ඒක මම මේ සෙට් කුලිය කියලා ගත්තොත් මට මොකක් හරි රිලේෂන් එකක් ඩිෆයින් කරන්න පුළුවන් ඒ වල එක්කෙනට යුනික් ඉන්ටිජර් එකක් අසයින් කරන්න. මේන් කියන එකේ නමගේ නිකල සංඛ්‍යා කුලක ඉන්න. රයිට්? එතන මේ නිකල සංඛ්‍යා කුලකයේ ඉසෙට් එක මෙයා 1 to 1 රිලේෂන් එකක්. මම ඩිෆයින් කරන්න පුළුවන් නම් ඒකෙන් නිකල සංඛ්‍යා කුලකේට මට ඕනම يعني ඒක ඉන්න ඕනම එකෙක් යුනිකලි මැප් කරන්න පුළුවන් ඉන්ටිජර් එකකට මම කියනවා කවුන්ටබල් සෙට් එකක් කියලා. තව දෙන්න දුන්නා ඩියා? හලෝ. රයිට් මම ඊතන දෙන චැට් එකේ නම් ගොඩක් තිබ්බා. තව ගන්න මොනවා ඩියා ප්‍රශ්න දිනන කියන මගේ අර මේ මගේ YouTube chat මේ channel එකේ ගොඩක් videos දාලා තියෙනවා. ඒ කියන්නේ ඔක මෙහෙම තමයි දැන් වාගේ limit එක අපි dipchis continuous එක ගත්තොත් මේ මගෙන් මේකෙන් මට කියවෙන්නේ for all epsilon greater than 0 the x is delta greater than 0 such that 0 greater than x minus a greater than delta apply කරනවා fx minus fa well less than or equal l x minus a අනේ මෙතනින් මෙයාම ගන්න පුළුවන් fx minus fa divided by x minus a කියන එකනේ සම්පූර්ණ මඩියුලස් එක කුඩා ඊව සමාන l කියලා. මේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන වඩ පෙනේ limit x goes to a වලදී fx minus fa x minus a වල limit එක ලොත්තර මෙයාම හම්බුනේ. අනේ මෙතනින් ගන්න පුළුවන්. fx minus fa අනේ වඩ මේ l කියන එකනේ positive කෙනෙක් වෙනවා. minus l divided by x minus a Well, less than or equal zero. Okay, I mean, value. Okay, I mean, this is my function. Okay, this is my function.
differentiable function එකක් Lipschitz continuous කියලා කියන්න බෑ. differentiable function එකක් derivative එක bounded වෙනවා නම් විතරයි Lipschitz continuous කියලා කියන්න පුළුවන්. ඒක තමයි යන්නේ. එතකොට අනිත් ඉතින් මෙයාගේ definition එක ලිව්වට පස්සේ definition එක ලිව්වට පස්සේ වාට මෙතන different මේ derivative එකට ලිව්ව minus f'a less than f side. එතකොට කරන්න තියෙන්නේ මෙයා මේ පැත්ත ගන්න triangle equality කරන් fx minus fa minus x minus a less than f dash a plus f seven මොනම දන සංඛ්‍යා right f dash a bounded නා මෙයාට දාන්න මේක bounded අපි තමයි මේක maximum value m කියලා epsilon ට එක වගේ එකක් දා එතන මේ හැමතිස්සෙම m දන එකට වඩා පොඩි එතන මට මෙතනින් ගන්න බලන්න fx minus fa කෙනෙක් කෙනාගේ modulus එක මෙයා කුඩා ඒව සමානයි m plus 1 times x minus a ගේ modulus සරල මල එක්ස්කේන්ජ් ලින්ක් එක මගේ තමයි YouTube වීඩියෝ එකේ ඇති මම ඒක ඔයගොල්ලන්ට මේක මේලා ට්‍රස් කරාට ලොකු අවුලක් නැහැ ඒක මම හිතන්නේ මම ඒක ලස්සනට ලිමිට් ඩිෆිනිෂන් එකේ මගේ YouTube වීඩියෝ එකේ මම හිතන්නේ ටික වීඩියෝස් ටික දාලා තියෙනවා මොකක් කරේ ඔයාලා තිබ්බත් මට ප්‍රයිවට් මැසේජ් දැත්තා ෆස්ට් සෙට්ස් එකකට මල මම පොඩ්ඩක් බලලා කියන මොකද මට ඒක හරියටම බලන්න නැතුව කියනවා මම හිතේ ගානේ අන්ක්ලියර් තැනක් තියෙනවා සෙට්ස් ගානේ මල මට චුට්ටක් WhatsApp එකෙන් ඒ සම්පූර්ණ ගානම එවලා තියන්න මම හිතුවා ඒක වාට රිප්ලයි එකක් දාන්න ඒකට බලන ගෲප් එකත් එක්ක ෂෙයා කරා මොකද මේ එකපාර මට දැනගන්න තුව එකපාර කියන්න අමාරු හරිද හරි හිනම රෙකෝඩින් එක ස්ටොප් කරන්න මම දැන් පැය දෙක කඩත් නික මොකක්ද වෙලා ආවේ තඩියක් කතා කරත් වොයිස් එක යනවා ඒක නිසා අපි නෙක්ස්ට් වීක් සෙට් එකම දෙනවා ඩිස්ට්‍රික්ට් කරමු ඔක්කොර ඔයගොල්ලන්ට තව දවසක් පොඩ්ඩක් දාගන්න ඕන නම් කියනවා මම හිතන්නේ ලබන ඔයගොල්ලන්ගේ කරන් ටිකක් සෙට් වෙයි ඒතරකට හදන්න ඕන කරන් ටිකක් තියෙනවා නම් කතා කරමු කොහොමද දැන් අද මම හිතන්නේ මැසේජස් 150කට 200කට වඩා ආවා මට තේරෙනවා ඔයගොල්ලන්ට මොකක් හරි මේ يعني මේ සබ්ජෙක්ට් එක සම්බන්ධව ගොඩක් අය තේරිච්ච නැති ප්‍රශ්නයක් එහෙම තියෙනවා. ඇත්තට මට උනත් ගොඩක් ඩිසපොයින්ට් මොකද මේ වගේ පොඩි වෙලාවක් තුළ තමයි මේ සබ්ජෙක්ට් එකම කවර් කරන්න බැරි මම ඔයගොල්ලන්ට දෙන ඇඩ්වයිස් එක තමයි පුළුවන් නම් මගේ YouTube channel එකේ මම videos දාලා තියෙනවා පැය 6ක් පැය 8ක් වගේ දෙන ලොකු video set එකක් ඒ ටික බලන්න. තව ඕන තරම් YouTube channel වල තියෙන බලලා ඔයගොල්ලන්ට බැරි දේවල් ටික අපි කතා කරගමු. මොකද එකපාර ඔයගොල්ලන්ට බැරි දේවල් ටික හැමෝගෙන් ප්‍රශ්නට උත්තර දෙන්න එක මුළු syllabus එකම කවර් කරන එක practically කරන්න අමාරු වෙනවා. මොකද ඔයගොල්ලෝ නැත්තම් ඉන්නේ නිකන් අර ඇත්තම කතාව කියන්නේ මේ වෙලාවේ මොකම හරි ඉල්ලන්නේ නැන බඩන් ඉන්නේ. ඒතර සාමාන්‍ය මට සාමාන්‍ය ඇකඩමික් ප්‍රශ්න අඩුවෙන්ම තියෙන මිනිස්සෙ. ඇත්ත කතාව කිව්වොත්. නමුත් එහෙමයි කියලා මම කවදාවත් ඇකඩමික් ප්‍රශ්න තියෙන මිනිස්සුන්ගේ පැත්තකට දාන්නේ නැහැ. මොකද ඒක මිනිස්සුන්ගේ හැටි. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වීඩියෝස් ටික බලන්න නිදාසේ වෙලාව අර ඕගොල්ලන්ට මොනවා හරි අවුල් ටික තියෙන වෙලාවක් තිබ්බොත් අයි මේ වගේ ගණන් හදාගන්න බෑනේ කියලා කරුණාකරලා කලින් කියන්න. ඒ වගේම ඔයගොල්ලන්ට YouTube channel එකට දාන්න ඕන වීඩියෝස් එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන් සජෙස්ට් කරනවා Google form එකක් යවන්න හිටි. මේ කොරෝනා ප්‍රශ්න නිසා තමයි පොඩ්ඩක් පරක්කු වුණේ. ඊට පස්සේ දැන් දැන් පොඩ්ඩක් ආයි යටටත් ඉරපත් එකන දැන් කිසිම අවුලක් නැහැ. ඉතින් මම හිතන දැන් එක දිගට කුප්පි දෙයක් එහෙම තිබ්බා. මම මේක රෙකෝඩින් එකත් ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. තව මොන හරි ඔයගොල්ලන්ට කරගන්න දේවල් ටිකක් තියෙනවා නම් වෙලාව දීලා කියන්න අපි කටයුතු කරන් යන්නේ. ඒ වගේ මම ඉත 300ක් විතර මේ වෙනකම් හිටියේ සයන්නේ සතුටුයි. මොකක් හරි දෙයක් වටිනා දෙයක් තියෙන්නේ නැති කියලා හිතනවා. නමුත් මම කියන්න ඕනේ මේ සෙෂන් එක මම හිතපු තරම් ලොකු ලෙවල් එකට ආවේ නැහැ. මොකද ඒක නැත්තරම් මට ආවට පස්සේ ඔයගොල්ලන්ගේ තියෙන නීට් එක දැක්කට පස්සේ ඔයගොල්ලන්ට ලොකු දේවල් ටෙක් කරන්න ඕන. ලොකු වෙලාවක් කරා ඒක නිසා මම හිතනවා සමහරව කලින් හිම කුප්පි එක කියලා අනිවාර්යෙන් ආපු මේ කාට B+ වගේ තිබ්බා සමහරව මම දන්නේ ඒක කොහොමද කියන්නේ එන හැමෝටම සුපපත් නම් මොකක් හරි ඕනම් ප්‍රශ්නයක් ඕනම වෙලාවක තිබ්බොත් සදාගන්න බෙඩි දෙයක් වගේ අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න වෙලාව තිබ්බොත් අනිවාර්යෙන්ම ඔයගන්ට උදව් ගන්න thank you මම recording එක ඔයගලට share කරන්න